මේ අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.විල්බ ශ්‍රාම් විසින් ඉදිරිපත් කළ පෙන්සිෙල්වේනියානු විශ්වවිද්‍යාලයේ මගින් සනාත කළ සංනිවේදන පර්ර්ේෂණයේ ප්‍රතිඵලයට උදාහරණයක් වන්නේ. විල්බ ශ්‍රාම්මවිසින් ඉදිරිපත් කළ පෙන්සිිල්වේනියානු විශ්වවිද්‍යාලයේ මගින් සනාථළ සංනිවේධන පර්ර්ේෂණයේ ප්‍රතිඵලයට උදාහරණයක් වන්නේ පලවෙනි පිළිතුර. පිළිබඳව දරුවන් තුළ පවතින අඩු දැනුම දෙවැනි පිළිතුර ඉතාලියයේ කොරෝනාරෝගය මැඩ පැවැත්වීමට ඕවුන් දැක්වූ අසමත්කම තුන් එනි පිළිතුර චීනය මාධ්‍යිමගින් කොරෝනාරෝගය මුල්කාලීනව තොරතුරු ඉදිරිපත් නොකිරීම හතරවෙන් පිළිතුර හැමරිකාව විසින් කොරෝනාරෝගීන් පිළිබඳ තොරතුරු සැඟවීම පිතුර කොරෝනාාරෝගෙන් පීඩා විදින්නන් දෙෙස බලා කුඩා දරුවන් ඔච්චමට මෙෙන් සිනාසීම. නැ ඔබ දන්නවා විල්බ ස්්‍රාම්විසින් රූපවාහිනය සහ දරුවා පිළිබඳව පර්ේෂණයක් කලාා. එහිදී දරුවාට රූපවාහිනින් සිදුකරන බලපෑම් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ. පෙන්සිල්වේනියාන විශ්වවිද්‍යාලයේ මේ පර්යේෂනය තව දුරටත්න් සනාත කරන්න ඔවන් ප්‍රධාන කරුණු තුනක් ඉදිරිපත් කලා අවසානයේදී මෙන මේ විදිහයට. ඔන් කිව්වා දරුවා තුළ තියෙන වේදනාත්මක දේ පිළිබඳ සංවේධීතාවයමරූපුවාහිනී කාටුන් නිසා අඩුුවෙනවා කියලා. මෙහිද ඔවන් භාවිත කළේ කාටුන් වර්ග දෙකකට කඩලා ප්‍රචන්න ක්‍රියා සහිත කාටුන් සහ ප්‍රචන්න්න ක්‍රියා රහිත කාටුන් විදිහට කොටස් දෙක්කට කැඩු. प्र න්ක්‍රයා हिහිතකාටුන් බලපු දරුවන්න අතර, යම් ප්‍රචන්ඩබවක් දකින ලැබුණ නෑ. නමුත් प्र්‍රචඩक्්‍රயா සහිතව. ඒ කාටුන් ලපු පිරිස දරුවන් අතරේ ප්‍රචන්්ඩකාරී හැගීම් සසාහැසිරීම් දකින්න තිබුණ. ඒ නිසා තමයි ඔවන් මේ පිළිබඳ මේ තීරණ තුට එන්න ඔන්ගේ පලවිනි තීරණය තමයි වේදනාාත්මක දේ පිබඳ දුවන්ගේ තියන සංවේධීතාවයාඩ එකන කෙනෙකොට රිදවා දකිනක මාරුව අපිටසාමානයේ නමුත් මේ දරුවන්ට ඒකච්චර ගැටලුවක් නෙව. එනෙකොට බයිනතෝ ගහන්න පුලුවන් වේදනාවදන්න පුළුවන් ලේ එන්න විදිහයට ගහන්න පුළුවන් ඒත් ගැටලුවක් නැමකද සංවේධීතාවයා ේධනාත්මක දේ පිළිබඳ එක දරුවන්. ජීවත්ව වන පරිසරයත් එෙක්ක බියක් ඇතිකර ගන්නවා. තැඔ ගොඩක් දරුවයි කාටුන්ල තියන හොල්මන් වගේ දේවල් එළඟ කාටුන්ල්ල තියන ඔය අත්්බෝත දේවල් වගේ දේවල් දැකල ඊට පස එලියට යන්න බය ඇති කරගන්නවා එල්ළඟට අනිත්ත අඇතෙක ටවුද කරනකට හරි ආක්‍රමණශීලි දැන් ඔයම නොහරි කෑමක් ඕනගේ බ ම රදදු නැත්ත තරදු න්න ොහො හරිගන්න. මේ තමයි ආක්‍රමණ ශීලිත්වය කිය කියන්දකොට මේ ප්‍රශ්නේ දෙ අපිට පිළතුර තෝරණකොට හොට බලන්න දරුවනේ වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේධීතාවය අඩුවීම කියන කාරණ. මේකේ මුල් පිළිතුරු හතරදිම අපිට එහෙම දෙයක් කියවෙන්න නෑ. තැන් දරුවන්තුළ පවතින්න අඩු දැනුම කියන එක උත්තරයක් නෙවෙ. ඒ එළඟට කොරන රුවගේ මැට පවත්වන්න දැක්වා සමත්කම මේ එකක්වත්හදාල නැහැනමුත් බලන් මේක පස්සනනි උත්තරේ. එහිට තියෙනවා කොරෝනා රෝගයෙන් පීඩා විදින්නන් දෙෙස බලාම කුඩා දරුවන් ඔච්චමටමින් සිනාසෙන එක නෙවේ වෙන්න ඕනනි. හෙද ඒ තමන් වටහගන්න ඕනේ වේදනා විවෙළකට ඔන්ට කරන්න පුුවන් දවක්තිවන ඇත්ත මේ කරන්න ඕනේ හැබැයි මේගේ රෝගයකදේ උදව් කරන සීමාව අපි දැනගන්න ඕනේ නමුත් මෙතනදි මේ දරුවන් අර වේදනා පිළිබඳව කිසිම හැඟීමක් එදත්මද. පිළිබඳ හැඟීමක් ඇති වෙන්න නැහැ. එනිසා පෙන්සල්වනියානු විශ්වවිද්‍යාලය සනාත කළ විල්බස්්‍රම් පැහැදිලි කරපු කාරණය මේ පස්වනි පිළිතුරෙන් පැහැදිලිවෙනවා, කොරෝනාරෝගයෙන් පීඩාවිදින්නන් දෙස බලා කුඩා දරුවන් ඔච්චමට මෙන් සිනාසීම කියන කාරණි. ඒ පස්සනි පිළිතුර පලවෙනි ප්‍රශ්නයේ. ඉඟට අපියාමූ දෙවෙනි ප්‍රශ්නයට. ගොරෝණා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යහර හා අසත්්‍ය ප්‍රචාර පැතිරීයාම බහුලව දක්නට ලැබේ. මෙය සංනිවේදන අර්ථයෙන්. අපේ විෂයදරුවනි මතකතියාගන්න සංනිවේදනය නිසා මේවිහ ප්‍රශ්නපත්‍රය ඇතුළේ අපි ප්‍රශ්නයක් කොහේ හරි තැනක තිබුණු අපි සමාජවිද්‍යාව හෝ දේශපාල නිවිද්‍යා හෝ ආර්ථික විද්‍යාව හෝ, ක්‍රේඩාව හෝ සාහිත්‍ය හෝ ගැන නෙවෙයි මුල් අවධානයොමු කරන්නේ. අපේ විශෂය ඇතුළෙන් අපිට උත්තර හොයන්න පුළුවන්ද කියනෙ එකයි කමතක කරන්න එපා ඔබ පුනරීක්ෂණ කරනකොට නිතරම මේ දේ සීහ තබා ගන්නමොකද මේ වරද ගත්ත අපිට දිගින් දිගටම වරදින්න පුළුවන්. ඒ මේ ප්‍ර්යක වන්න ම කරෝනාා වෛරසේ පිළිබඳ සමාජ මාධ්‍ය හර හා අසත්‍ය ප්‍රචාර පැතිරයාම බහුල්ව දක්නට ලැබේ මේ සංනිවේධනර්තයෙන් පළවෙනි පිළිතුර. සංනිවේදන තාක්ෂණී වර්ධන සනිවේධන තාක්ෂණයේ වර්ධනය අවස්ථාවක් නම් තමයි. නද සමාජමාධ්‍යය යනක නමුත්ඒක සංනිවේධ නාර්ථයත් එකක ගැල පෙන්නහ. දෙක අත්‍ය සනිවේදනයේ ධනාත්මක ලක්ෂණය කිය අ සත්‍ය ප්‍රාර පතුරුවන නත්ක් ව ැ. ඒ නිනාත්මක ලක්ෂණයකය වැරදි ලක්‍ෂණයක් තුන්වෙනි එක සමාජ මාධ්‍යවල සමාජ බලපෑම කියාපාන්නකි මේ නම් හොඳින් පැහැදිලි අපිතුරු පිරිතුරු දෙකටත් යනෝමොකද මේ පිළිතුර නිවරදියකද කියලා තාම තහවුරු නැති නිසා අනමුත් දැනට මේ පිළිතුරු තුනෙන් අපිට සමාජ මාධ්‍ය තුළ සමාජ බලපෑම කියාපානවයිතා පැහැදිලිව ඒයට මේ උදාහරණයක් තමයි. හතර සමාජ මාධ්‍යවල ප්‍රබලතාව කියාපාන්නකි. ත ්‍රලාව කියාපානු අත්තමයි නමුත්ඒක අපි පිළිතුර විදිහට ගන්න නැහැ ොකද විශානු බද්ධ අපෙන් හන නිසාා හතර වෙනක වැරදි. පස්සනි පිළිතුරේ කියනවා විල්බ ශ්‍රාම් නිර්වචනය සනාත කරන්නකි කිසිම සම්බන්ධයක් විල්ව ශ්‍රා් නිර්වචනයයි මේකයි අත්තරේ නෑ. එනං හරි පැහැදිලි. සමාජ මාධ්‍යවල සමාජ බලපෑම තමයි මෙයින් කියාපාන්නේ කොරෝණ වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය හරා සත්්‍ය ප්‍රචාරයාම බහුලව සිද්ධ වෙනවා මෙයින් කියවෙන්නේ සමාජ මාධ්‍ය තුළ තියෙන බලපෑමි තරම. ඉළඟට අප අනවත් තුන්ගනි ප්‍රශ්නයට. සංනිරේධන විශශේෂත්‍රය සාර්ථක වධ්‍යනය කළ පුද්ගලයෙකුට ලැබෙන වාසියක් නොවන්නේ. සංනිවදධන විශෂය සාර්ථක වධ්‍යනය කරපුයට ලබෙන වාසි පිළිබඳවාපි අපේ විශෂයෙන් නිර්ද්දේශය තුළ කතා කරනවා. දකට ඒ වාසි අතරින් මේ තියන පිළිතුරුත් එක්ක. හ හ තු ක් පට යයි වන්න ුවන් ගමනට ංවර්ධනාත්ම හ ජාතන් ද ින් තන හිත්ත ප ක් . සීමාවක් පණවන්න ෑ ඔබට මේ ලැබෙන වාසි ඔබ ලියන පිළිතුරු මේ කියන්න අපි අරේ ඉගෙනගත්තු දේවලට සමාන නම්බොහෝදුරට අපි එය පිළිතුර විදිහට සාමානයෙන් බහරගන්න නමුත් කෙති ප්‍රශ්න පත්්‍රේද මේ ප්‍රශ්නත්‍රේද අපි නිශ්ච උත්තරයක් තියෙනවා. ය වඩා නිවරදිම පිළිතුර තමයි අපි තෝරන්න ඕනෙ බලන්න පලවෙනිත් පිළිතුර කොවිD19 පිළිබඳ බටහිර මාධ්‍ය සහ. පෙරදිග මාධ්‍ය විසින් වාර්තා කරන දිත්තු ස්භාවය වටහාගත හැකිවීම. ඔවු එතකොට අපිට අරජාත්‍යන්තර මාධ්‍යවිසින් තමන් යට අරුතක් වෙනම තියාගෙන උඩ වෙන අරථකින් යම්ප්‍රෘතියක් ඉදිරිපත් කළොත් හොඳට මාධ්‍යද්‍යයනය කරපු කෙනකුට අපි ඉගෙනගත්තු කෙනෙකුට න එක වටහාගන්න පුළුවන්. එක වැරදි පිළිතුරක් නෙවෙයි දෙවෙනි පිළිතුර. COොVID-19 පිළිබඳ අනවශ්‍ය තුොරතුරු බැහැර කළ හැකිවීම. න තුර බෙනවාන න්න්න අපට සාක්ෂෘතාවවතයන ඇද මාධ්‍ය පිළිබඳව. අපි සන්න වෙදනය හදරලතින විශ්‍යා පදිට නිසා පිට ඒව බැහක කරන්න පුළුවන්. තුන්මනි පිළිතුර ආචාර්ශීලී අන්තර සබදතා කොVවි-19 අවදහනමෙන් මිදීමට හැකිවීමේ එක කියන ආචාරර්ශීලීන්තර සබදතා පිට පවත්තල කොවිD19 අවදහනමන් මිදන්න පුළුවන්. එක කියන්නේ අපි හොද ආචාර්ශීලී සබදතා පවත්වන අය බවට පත්වවා මොනවනුද. ි හරියට සන්න වේදනයග ගත්තොත් සන්නවේදධන ශෂය අපි හිිගෙන ගත්තු ගෙනකුට හොඳ ආචාර්ශීතය පවත්වනයන්න පුළුවන්. එනිසා ොවිID- වලින් මිදෙන් අපිට හොඳ ක්‍රමය. එලකට කොVවිD-19 පිළිබඳ ලැබෙන සියල තුොරුතුරු සත්්‍යය ලෙස්ස පිළිගැනීමට හැකිවීම. ඔන්න අපිට වරදින තනක් නේද එදකට අපිට සිද්ධ වෙනව දරුවනේ අ ලැබෙන තොරතුරු සියල්ල සත්්‍යයද නෑ. අපි ලැබෙන තුරතුර සියල්ල සත්්‍යය කෙල පිළිගන්නවන අපතු ොවදන ප්‍රශ්නය. පි ොල යන ප්‍රශ්න මාධ්‍ය ක්ෂතාවනය අපිට. අපි මාධ්‍ය පිබඳ හදාරලන මාධ්‍යය ඇත්ත නැත්ත දන්නහ. ඒහි යට අඩුත් අපිට දේරෙන්නේෙ නෑ. එනිසා පිමකත කරන්නේ අපි කියන්න කියන දෙ ඇත්තයි කියලා පිළිගන්නවා දැනට හතරවෙෙන උත්තේ වැරදි උත්්‍රය පි පස් උත්රේ රත් යනවා. COොV-ො නාරක්ෂාවීම පිණිස නිවරදිව සමාජයේ දැනුවත් කළ හැකිවීම. ඔහු! අපි හොඳ සංනිවේදකයෝ නම් අපි හොඳින් සංනිවේදන විෂය දන්නව නම්. අපි තොරතුරු නිවරදිව ග්‍රහණය කරගෙන අපිට පුළුවන් වෙනවා දරුවනේ ඒ COVID-19 පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. නිවරදිව දැනුවත් කරන්න එසා පිළිතුර පැහැදිලී හතරවෙනි පිළිතුර. ඉළඟට අපි ලැබෙන හතරවවෙනි ප්‍රශ්නය. සංවේධනය ශාස්ත්‍රීිය විෂයක් ලෙස වර්ධනයවීම කෙරෙහි, හේතුන් නොවූ කරුණක් වන්නේ? ඒ රන්නතුලි තියෙනවා COොවිID-19 දෙවන ලෝක යුද්දේල සුපකල්පනය කරන්න කියලා. ගැත්තටම දෙවල් ලෝකෙද්ද වගේ තමයි තරම්ම දරුණුයි ප්‍රබලයි ලෝකට. නේද නමුත් මෙහිද උපකල්පනයක්දෙනවා. පිට COොVI-19 කියන වසංගත තත්ත්වය දෙවන ලක යුද්දේල සූපකල්පනය කරන්න කළ උපකල්පනය මත ඉදලතමයි අප පිළිතුරුවලට යන්න ඕනේ. යි ප්‍රශ්නි කියවන්නම් ම සංවේදනය ශාස්ත්‍රීය විෂයක් ලෙස සංවර්ධනයවීම කෙරෙහි හේතුනොවූ කරුණක් වන්නේ. එක අන්තර්ජාලය තුළ ඇති වූ වෙනස අන්තර්ජාලය වෙනස් වුනහම ය සංකීනු නහම අපි ගැග ඕල නැද වැඩිපු ද. ග ගන්න ඕනේ එන අපේ ගෙන ගැනීම වැඩි කරගත් තමකක් නිසාද අන්තර්ජාලය තුළ ඇතිවුණු වෙනස නිසා. හ නම් විශෂයක්ක් විදිහට මේක වර්ධනය වෙන්න ප්‍රබල හේතුවක්. දෙක මාධ්‍යතාක්ෂණයේ මූලික සභාවය එලෙසම පැවතීම. මාධ්‍යතාක්ෂණයේ මූලික සභාවේ එලෙසම පැවැවත්තුනාද කියන ප්‍රශ්නය අපිට තියනවා. ඇතරම එලෙසම පැව එලෙසම පැවතුනා නම් අපට සිද්ධ වෙන ද මේ ඉගනගන්නට නිංහහාට. නෑනේ දන් ස මේ පිළිතුර පිළිබඳ පොඩිසැකයක් තියෙනවා අපිට. හන අපිත් තුන්ගිනි උත්්‍රේයට යනවා. COොVD19 පිිබධ මාධ්‍ය ක්‍රියාකාරිීත්වය. ඇත්තටම COොVID-19 කිව මොකදක උපකලපනය කරන්න කියලා. දෙම ලෝක යුද්ධේනේ. ය දෙවන ලෝක යුද්ධයේ දී මාධ්‍ය ක්‍රියාකරපු විදිිය. න ධි්‍රියාර විදියාානුවව මාධ්‍ය සමාජයට කරලාලද බල්පෑම බූහොම වැඩි. එඩිස්සාපිට මාධ්‍ය තුළ ක්‍රියාකාරිත්වය අධ්‍යීනය කරන්න වනා අන්න විශයයක් විදිහට ස්‍යවේදධන විෂය ගොඩනැගන්න ඒක හේතුවක් කුණක්. හතරවිනියුත්තරි. COොVID-19 වසංගතයෙන් පසුව සමාජය තුළ ඇතිවූත්ත හමාජය තත්ත්වය අපි මේක කිව ඕපකල්පනය කරන්න කියලා දෙවන ලෝක යුද්ධයේ. දෙවන ලක යුද්ධයෙන් පස්සමක දෝන සමාජය තුළ වැන්දඹුවන් හිටිය ගොඩක්. සලුන් නැතිවෙච්ච. දරුව හිටිය ගොඩක් තමන්ගේ පියා නැතිවෙච්ච යුද්දේ. ඊළඟට අත්පා අහිමි වෙච්ච කොට සක්හෙටිය සමාජය තුළේක න සැබලුන් විදිහට හිට පපුවායි. තන් ගල්ො මානසිකතත්ව පහලමට්ටමක තිබුණ දරුවනි. එනි සවුන්ගේ මානසිකතත්වේ යලීහලට ගන්න මාධ්‍ය තුළ විනෝධාත්මක දේවල් ගීත ප්‍රචාරයකිරීමම් ගීත ඉල්ලිම් වැඩසටහන් ඒ ඔවුන්ට සහභගවෙන්න පුළුවන් වැඩසටහන් ක්‍රාත්ම කරන්න ගත්න්න. න්දනයීමක දුණ ශේෂත්‍රේ පුොල්ලුන අන්නිට ඉගෙන ගන්න අවශ්‍යෝ වනනා. ඉළඟට ජනමාදධ්‍ය බිහිවීම සහයසිරේ ඉතා පැහැදිලිවම ලෝකයට ස්‍යවේදන විෂයව්‍යාපත වන්න ප්‍රබ්බල්ලතම හේතුවක් වුනාමකද. පුවත්පත ගුවන් විදිලිය සහ රූපවාහිනය. බිවීමත් එය ලෝකි පුරාව්‍යප්තවීමට එයනම් මේ පිළිතුරු පහහි අපිට පැහැදිරී අපි මුලින් කියපුවර දෙවැනි උත්තරේ. ස්මාධ්‍යතාක්ෂණය මූලික සභාවේ ලෙසම පැවත්තුනේ නෑ කවදාවත් මේ කතාරන මොතෙත් වෙනස්සෙනවා ඇත්තට මේ ලෙසම පැවත්තුනා නම් අපිට විශා කෝන වෙන්නෙත් නෑැ සන්නේදනය ඇයි මාධ්‍යතාක්ෂණයේ නිසා සන්නවදන විෂය දව දවසි දවස පුළල්ලන නිසා. එනම් නිවර්දි පිළිතුර වෙන්නේ පිළිතුරුවංක. ප්‍රශ් පහට. යුනිස්කෝ සංවිධානය විසින් සංනිවේදනය හා මාධ්‍යද්‍යනය විෂයක් ලෙස, ප්‍රාථමික ශ්‍රේණයේ සිට එගැන්වීම අවශ්‍ය බවට දෙනලදද නිර්දේශයටහදාල නොවන්නේ. ැන් ලංකාව විතරක්නවී ලෝකයේ බොහෝ රටවල්වල මේ ප්‍රාථමික පන්තියේදලා, වැඩිහිටි දරුවන් දක්වා මේ සං්‍යවේදනය විශ්යක්ක්විදිහයට හදාරන්න ඕනි කියලා යුනිස්කෝවදැන් ලෝකයේ ඇ විද්‍යාව සම්බන්ධයෙන් කලාව සම්බන්ධයෙන් සහ සංස්කෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන. ප්‍රදහන්නතම ජාති්‍යන්තර සංවිධානය යුනිස්කෝවනි. තර මේ යුනිස්කෝවට දෙන්න පුළුවන් උනා නිර්දේ ික හොදේ නිර්දේ. දහස් නමසියාසු දෙකවසරේදී ගරෝන්ඩ් වල්ට් ප්‍රකාශන යෙන් ඉදිරිපත් කළ නිර්දේශ එතකොට එ නිර්දේශ පදනම් කරගෙන තමයි අපි මේ විශෂය ලංකාවේ පාසල්වලට ඇතුළත් කරන්න ඔන් කිව මෙන්න මෙහෙම? එයින් සමාජයේයට මුද්‍රිතමාදසා විද්‍යත්මාධද්‍ය විචාර්ශලිව පරිහරණය කිරීමට අවශ්‍ය දැනුම ලැබෙනවා කුසලතා ලැබෙනවා ආකල් පැලබෙනවා පෝෂණය කරන්න පුළුවන් ඒවා. එළඟට ජීවත්වවෙන්න අවශ්‍ය කරන නපුනතාවන් ලබා දෙන්න පුළුවන් සනිවේදනය හා මාධ්‍ය අද්‍යන විෂය ඇතුළත් කිරීම තුළින්. එතකට ඒසඳහා සකස් කරන වැඩසටහන් වලින් සමාජයේ සම්බන්ධ අම්යම් විවරණයන් කරන්න ඉනකට නිර්මාණශීලි ආවේදනයන් ඇති කරන්න පුළුවන්. එවගේ ගොඩක් දේවල් යුනිස්කෝව සින්. රි පත් කරන ැබවා ග්‍රන්වල්ඩ් ප්‍රකාශණයෙන් එක්දහස් නමසේ අසු දෙක වර්ෂය. හෙකොට මේ නිර්දේශවලට පටහැනි පිළිතුරක් මේකේ තියෙනවාද. පලන්න පලවෙනි පිළිතුර. කොරෝනා පිළිබඳ ජනතාව තුළ පවතින්න මාධ්‍ය විශෙන් ලබාදුන් තුොරතුරු ප්‍රවේශමෙන් පරිහරණය කරන්න පුළුවන් වෙනවා. ඕුන නේද. දැන් තොරතුරු ප්‍රවේශමෙන් පරිහරණය කරන්න පුළුවන් වෙන කියලා එක්ස ජාතින්ගේ සංවිධානය යුනිස්කෝ සං විධානය නිර්දේශ කලා. දෙක කොරෝනාපිිබන්ධ ලැබෙන වැරදිමත නිවරදි කර ගත හැකිවීම. ඔහු! යම්ගෙනකොට වැර තුරක් ලබුණොත් මාධ්‍යන්නේ නිවරදි කර ගන්නත් පුළුවන් එකත් යුනිස්කෝ විසින් නිර්දේශක ලද කාරණයක් තුන්වනි එක කොරෝනාා පිළි බඳ ලැබෙන පුවත් නිර්මාණය කරන ලදේවාදය හඳුනාගත හැකිවීම. පුවත් නිර්මාණය කරන්න බැහැනි. පුවත් කියන්න යම් තැනක තියෙන දෙයක් වාර්තා කරන්න ඕනි, හෙවාර්තා කිරීම නිර්මාණශිලි වෙන්න පුළුවන් නමුොත් නිර්මාණය කරන ලදපුුවත්තියන්න බැහැ. ති නිර්ණය කරන්න බැහැ. එතකොට ඒ නිර්මාණය කරන ලද ප්‍රවෘතියක් ද මේ මේ හදපු ප්‍රවෘතියක්ද. මේක මැනුෆක්චින් නිස් එකක්ද. මනුෆක්චර්්ද හෙම හොයන්න අපට පුළුවත්කොට එහම හොයන්න පුළුවන් වෙන්න අපිට සන්න වෙදධනය විශයයක්ක් දිහට අපි හැදැරුවෝ තිී ඟට කොරෝණ වසංගතයෙන් මිදීමට ගත හැකි ක්‍රියා මාර්ග පහසුවෙන් අනු ගමනය කළ හැකිවීම දැම් මෙතන දිනම් අපිට පොඩිසකයක් ෙන ොමකද යුනිස්කෝව අධාරණයට ලක්කරේ ස. න්නිවේදනය විශ්‍යයක්ක් දිට ඉගෙන ගත්තහම අපි යම් පනිවිඩයක් ලබාන්න ලබා ගන්න වගේ දේවල්න. එතකොට මේ නිවරදික්‍රම අනුගමනය කරන්න පෙළපෙන එක වෙනම කාරණයක් පෙළබවීමත් එක්තරාවිදික වක්්‍රව බැලුවොත් සන්නවේධනය අරමුණක් තමයි. පලමියන් සන්විෙන් ප්‍රධාන අරමුණක් වගේ ියුනිස්කෝව කියන විදිහට ැලුවොත් අපිට ස්‍යවේධනය හමාද්‍ය අද ගක ගන්න එක වක්්‍රාරමුණක් දිමික ගන්න පුලුවනි නමුදරුවනක රිජුව කියන කාරණයක් නෙවේ. පස්සන ුත්තරයේ ලන්න කොරෝුණා පිළිබඳ මාධ්‍යවේදයකු යමක් විමසූවිට තයි එම මාධ්‍යයට ගැල්ල පෙන ලෙසා අදහස් ප්‍රකාශ කිරීමේ අවස්චාව උදාවීම ද මේක තියනවා මාධ්‍ය පරිහරණය කරන්න මාධ්‍යයට සනිිවේදගේය ක ලෙස දායක වෙන්න යම් පුද්ගලයෙකුට හැකියාවක් ලැබෙනවල්ලු පේවිෂය එකගෙන ගත්තොත. එනිසා එත්. සජාතින්ගේ සවිධානයේ නිස්කෝ සංවිධානය විසින් නිර්දේශ කරන්න හේතුවක් බෝට පත්වන ඉනං හරි පහැදිලි පිළිතුර කොරෝණ වසංගතයෙන් මිලීමට ගත හැකි ක්‍රියාමාර්ග පහසුවෙන් අනුගමනය කළ හැකිවීම. ඒක මේට සං්‍යවේධනාර්යෙන් රජු පිළිතුරක් නෙවීමය තමයි අපිට තියන බැරදි පිළිතුර විදිට අපි තෝරන්න වෙන්. ඉළඟට පස්සල ප්‍රශ්නය සංවේධනය දී මාර්ගිකය. ඒක සනිවේදනනිස්ස භාවයක් දිහිට තිගෙන ගත්තා. මීට උදාහරණ නොවන්නේ සනිවදනය ද්‍රීමමාර්ික ඒකයන්නේ සනිවේදකයක් ග්‍රාහකයටට පනිිවිඩේ දෙනව ග්‍රාහකයගෙන් ප්‍රතිචාර ලැබෙනවා ද මේකට උදාහරණතය නො මේ උදාහරණ වලින් එකක් තියනොමතන උදාහරණයක් නොවන දෙයක්. එක CN නාලිකාව ඇමරිකාව, C නාලිව ඇමෙරිකාවේ කොරෝනාා තත්ත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම. ඒ අපි ල පස මකක්ද පිතුර වැරදිද වැරදිද කියලා දෙවැනි පිළිතුර බලන්න ඇදිරි නීතිය තාවකාලිකව නතර කල බොහොතේ කඩයට ගිය විමල් බිමල් සමඟ කොරෝනාා පිළිබඳ කතාකිරීම දැ විමල් විිමල් සමග කොරෝනාා පිළිබඳ කතා කලා දෙන්න අතර හෝ මාරු බව මෙතන කියවෙන ම් දවිමාර්ික බව කියවෙනවත් තුන්ඇ පිතුර කොරනාා පිළිබඳ ෆස්බුක් සතහනකට ජගත් කොමෙන්ටු පලකිරීම කොමෙන්ටුවක් පලකරනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් පෝස්ටුවක් දාපුවාම නේද යම් කිසි ව්‍යාප්ත කළහම ෆස්බුක්් කර යම් කිසි කෙනකුගේ අදහක් පල කරහම අපක කමෙන්ට් එකක් දානවා කියලා කියන කොෙන්ටුවක් දැම කියලාගේ. ත මේ කොමටුවක් පලකිරීම කියන්නේ ඇත්තට දවිමාර්ගික බව ප්‍රතිචාරයක් දැක්වීමක්. එකකට පොලිස් මාර්ධ්‍ය්‍රශ අජිත ්‍රෝහණ මහතා මාධ්‍ය විසින් නගන ගැටලු වල පිළිතුර ලබාදීම දවසර නිතර ප්‍රති ප්‍රකාශල දකින්න තිීන දෙදේ. එකට මොකද වෙන්නේ රීජුව ප්‍රශ්න කරනවා ආමාධ්‍යවේදීෙන් විසින් අජිත්‍රහණ ත්්‍යයමකද කරන්නේ ඒයට පිල්ලිතුර දෙනවා දැමකද වෙන්නේ දීමාර්ගික බවට පත්වෙනවා. පස්සන පිළිතුර සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර මුදා හල පුදගලෙක ට ෙරේව ීති ක්‍රියාත්මක කිරීම. මේ පිළිතුර බැලු බැල්මට අපිට වැරදී කළ හිතනවා. නේද. හැබේ හොඳට බලන්න පුතේ මෙතන මොද වෙලාතින කියේලා සමාජමාධ්‍යහර බොරතුොරොතුරු ප්‍රචාරය කනපු පුද්ගලයාගේ තොරතුර කාට දෙයන්නේ. නීතිය ක්‍රියාත්මක කරනට යනවා. නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ඇතුළු ආයතන වලට මේ ෆේස් බුක් සටහන්න ගියපු ගමන් ග්‍රාහකය විදියටේ ගොල්ලු අරගෙන. නිශ්ශබ්ද වීටයන අන්න ඒක මාර්ගිකයි. දැ මොකද නේ? ඒ ඉදිරිපත් කනලද තොර තුොරට එරෙහිම නීතිය ක්‍රියාත්මක කරන්න පෙළඹුණ අන්න දීමමාර්ගය කෝුණන එක යන්නන්නේ ඒ ඉදිරිපත් කළ පුද්ගලයාගේ ලංකාවි දා ප්‍රධාන්න පෙළේ ආයතනයක ප්‍රධාන පළේ උපාධි ලබාදන ආයතනයක යල්ලම තලේ ඔස් පප්‍රේලිය ්‍යවරුදු අටක් හිටපු සහ උපාදි කියීපයක්ම තියෙන කෙනෙ ලෝ් මේ උගත් පුද්ගලයක් කියලත් කියන හකොට මේ උගත් පුද්ගලය තමයි මේකරලා තියනෙ කොඩ ඒ එකට විරුද්ධව පොලිසිය නීතිමපක යාමාර්ග ගන්නවා එක. පැහැදිලිවම දීමාර්ගික සනිවේදයක් දැ යන්න පලවෙනි උත්තරයට. CN නාලිකාව ඇමිරිකාවේ කරෝ අත්වය පිළිබඳතුර තුරි දිරිපත් කළ හැබැයි මේ කොහෙවත් කියවෙන්නේ නැහැ ප්‍රචාර දැක්වවා කියලා. කවුරුොත් මේ කොහෙවත් කියවෙන්නෑ C නායතනයක් ජනතාවගේ ග්‍රහකයන්ගේ ප්‍රේක්ෂකංග්‍ර ප්‍රචාර ගත්තයි කියලා. එනිසා මෙහි දමාර්ගික බවට උදාහරණයක් නොවන්නේ පිළිතුර. CNෙන් නාලිකාව ඇැමෙරිකාවේ කොරෝනාා තත්ත්ය පිළිබඳ තුොරතුරු ඉදිරිපත් කිරීම. ඉළඟට ඔබට ලැබෙන හයිවිනි ප්‍රශ්නය හයිවින් ප්‍රශ්නේටික පහසු ප්‍රශ්නයක් කොරෝණ පවතින සමයේ සෞඛ්‍ය අංශවිශෂයෙන් ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියාකිරීමේදී. සංනිවේදන විශය සිද්ධහන්තිකව නැත්තන් ෛද්ධාන්තිකව ගෙනගන්නා ඔබ නු ගමනය කළ යුතු, හොන්දම්ම ස්‍යවේදන වර්ගය හෝ ක්‍රමය සවේදන වර්ගය හෝ ක්‍රමේ. හෙද වර්ග කියන්නේ අතර්වාර්ීය අන්තර පුද්ගල සමූහ ජනස්‍යවේදන අතත්්‍ය ස්‍යේදනහ මහජන සන්න්‍යවේදන එතකොට තා අමතරව ේදන ක්‍ර ම කුත් මේක ස හ න ු. හනිදය සපුරා තහනම් නේද මහජන සන්නනිවේදනය තමයි මේ කොරෝණ වෛදසය පැතිරවීමේ මූල භිජයක්මවට පත්නේ නිසා මුලින් ම රටවල්මක තහනම් කළ. දෙක සමහ සං්‍යවේදනය සමුහ සං ්‍යවේදනයයක් හොඳ දෙයක් නෙවෙයි. පිරිසක් එකතන කතාබා කරනයක හොඳ දෙයක් නෙවේ නිසා එකත් නාරක දෙයක්. තුම මේ නසන්න්නනිවේදනය ැ මේක දිනම් කොරෝනාා බෝවන්න හෝ නැත්තං ගුවන්දිලිය අරහා රූපවායන යරා පුවත් පතහරහා කොරෝණ අවසංගතය ව්‍යාප්තවෙන්න හෝ ඒවාගේ දක ටිඩක් නැති නිසා. අපට ජනස්‍යවේදනය පිළිබඳර අපිට දැනට ධනනාත්මකව තන්න පුල ඒක හොඳ ක්‍රමයක් කියලාලනිෙ පිළිතුර දෙකටත් අපට න්නවෙනවා. හතර වන්න පිළිතුර අන්තර පුද්ගල සනිවේදනයේ සාමාන්‍ය සභාවද මේ පිළිතුරතිනව සාමාන්‍ය සභාවය කියලා. සාමාන්්‍ය භාවය කියන්න දරුවනේම පිළිතුර තියන විදිහට සාමාන්‍යස්භාවය තමයි මහුණනට මහුණ සන්න්‍යවේදනය කිරීම. ලඟට ඇවිත් මහණට මහුණ දෙන්නේෙක් සන්නවදනය කිරීම.තකට සාමාන්‍ය භාවය නෝබටගේ පොමතමයිි කිව්වේ අන්තර් පුද්ගල ස්‍යවේදනයේද, තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් කියලා. ක්ෂ භවිත කගරවන ප්‍රශ්යක් නෑ නොත් මේ මූලික භාවේ පාවිච්චි කරන එක ටිකක් විතර බයන තත්වයක්. එනිසා හතර වනි පිල්ිතුරත් අපිට පිළිතුර දිහට ගන්න බෑ පස්සනෙ පිළිතුර කොහමත් එපාකි නොමකද එක සන්නවදන ක්‍රමයක් අතට අතදිනක නම් පුතය කරන්න විපා කියලා කියනවා එනම් දැනට තියන හොදම උත්තරේ තමයිමකදද ජනස්‍යවේදන මාධ්‍ය භාවිත කිරීම. හිළඟට හත්වනි ප්‍රශ්නය. සන්නවේදනයේ පෘතුල අර්ථය අනුව නිවරදි වන්නේ පොතුල අර්ථය කියලා කියන්න මොකක්ද කිය ලොකු අර්ථයන නේද එකඇ විහිදුණු අර්ථය එක ඇන්න ගැමරින් සලකන කොට තියෙන අර්ථය නේද. ඊළඟට අපි මේ පෘතුල අර්ථය කියන්න මොකද කියලා අපි කතා කලා මොකද මේ ප්‍රතුලාර්ථයන පිළිගෙන ගත්තේ. දැනගත්තු දේ දැනගැනීමට සැලස්වීම. ඊළඟට කොමනිකේශන් කියන වචනේ තේරුම අපිගත්තුත් පොදු බවට පත්කිරීම කියලා කිව්වා. ඊළඟට මැනවින් දැනුන්දීම කියලා අපිකවා සිංහලයේ සංනිවේදනය කියනයකට තියන අර්ථය මැනවින් දැනුන්දීම සංනිවේදනය සන් මැනවින් දැනුම්දීම නිවේදනය කිරීම. දෙමල භහෂාවෙන් තොඩපාඩල් කියලා දරුණය අපිකව හිදිකිව අපි සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලය කියන අදහසින්ද අපි බලමු මේ ප්‍රශ්නය පිළිතුරු හතර පිළිතුරු පහා පලවිෙන පිළිතුර කොරෝනා පිළිබඳ තම හැඟීම්. අන් අයට පලකිරීම. දැන් පෘතුල අර්ථෙන් කියන්නේ දැනගත් දේ දැනගැනීමට සැලැස්වීම. එනම් මෙහිදී මොහු කියන්නේ තමන්ගේ හැගේීමමකට ැනගත්දයක් නෙවෙේ කියන්න එහනම් පලවෙනිග පිළිතුර නෙවෙේ. දෙවැනි පිළිතුර කොරෝනාරෝගයේ රෝග ලක්‍ෂණ පිළිබද්ද දැනුවත් කිරීම. තැන් එය දැනගත්තද නැද්ද කියලා කියවෙන්නේ. ඇැගද කියලනක කියන් නමුත්මයා හිතේ තියාගෙන පැදිල කරවා දෙම දන්න. එල් සට ම නිෂ්ි උත්තරයක් කියල දැනට හිතන්න බෑ නමුත් මේ උත්තරේ වැරද කියන්නත් බැහ නමුත් හරරි කියන්න බැහැපේ වෙනන පිළිතුර අනිත් පිතුර පහටම යන්න වවා. කො ෝග ලක්ෂ පිබ දැනත් කරීමමක දැනගත් දේද දැනවත් කලේ කියෙල මහි පැහැදිල නැති පි උත්ර ද දැන ගන්න බැ තුග උත්තරේ. චනයේ කරෝන ්‍යා්තිය පිළිබඳද සොයාබැලීම. චීයේේ කොරන ්‍යාපතය පිළිබඳ සොයා බලනවා හැබැයි දැනගත්දේ දනගනීමට සලස්සනා කියලමේගේ කොහවත් නැන එල්දා එකකුත්තරේ නෙවෙේ. ශ්‍රීලංකාවේ නිරෝ දායන ක්‍රියාවලයේ පිබඳ දැනුවත්වීම දැනුවත් වෙනවා ම මම දැනගන්නවා අවිතරයි ංකවර දැනුවත් කරනවා කියන කතාවක්මක කියවෙන්නේ. පස්සනි ප්‍රශ්නයේ වෛද්‍යවරයක් කොරනාා පිළිබඳ ලබාදුන්න උපදෙ දරුුවන්ඩ කියයාදීම අන් පිළිතුරම් අත පිළිතුර. ඉදවරයා මට රෝුණා පිළිබඳ උපදෙස්තන මඒක දැනගන්නවා මං එක මගේ දරුවන්ට දැනගන්න සලස්නවා. එහෙම නම් සනිවේදනය පෘතුල අර්ථය කියලා කියන්නේ දැනගත්දේ දැනගැනීමට සැලැස්්‍රීම එහෙම නම් එක උත්තරේ වෙන්නේ වෛද්‍යවරයා කොරෝනා පිළිබඳ ලබාදුන් උපදෙස් දරුවන්ට කියාදීම පිළිතුරුවන්ක පා. ඉළඟට අප යනවා අට වෙනි ප්‍රශ්නයට. කොරෝනා කාලවකවානුවෙහි පංචේද්‍රියන් භාවිතයෙන් සං්‍යවේදනය කිරීමේදී. වැඩිම ප්‍රවේශමක් ඇතිකරගත යුත්තේ. කුමන ඉන්්‍රීය තුළින් සං්‍යිවේදනය කිරීමේදීද. තවදුරටත් ප්‍රශ්නිම කියනවා මීටරයක දුරස්ත භාවය තබා ගැනීම සිදුවන බවට උපකල්පනය කරන්න. ගැන මේ ස දෙන්න සං්‍යවේධනයක නොට දෙන්න හ ගේීප දෙෙන මීත්‍රයක දුර පවත් ඔග යනවා. එනිසා මීත්‍රයක දුර පවත්වාගෙන යන නිසා අපි ඒ එහෙම පවත්වාගෙන ගියත් අපි එක ඉන්ද්‍රියක් තියෙනවා ඒ ඉන්්‍රිය අපි ප්‍රවේශවෙන් භාවිත කරන්න ඕනි කියලා. පලවෙනිිය එක. ඇස. ඇස භාවිත කලා ගලන හැබැයි කොරෝණ වෛරසය වැල දෙන්න හේතුවක් නෑ නේද. එවගේම කණ දෙවෙන ඉන්ද්‍රීිය. නි නොත් රෝනාවයි සේවල දෙන්න මො මීටියයක් දුරින් ඉන්නවා නේසා සහ කොමත් ගැටලුවක්න. ඉලකට නාසේ හුස්මගන්න එක හුස්ම හරහා එකන වාතය හරහා ව්‍යප්තවීමත් මීතරයයක් තුරින් ඉන්න හිඳදා ගැටලුවක් නෑ. ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනි දිවමුත්මං හිතන් හම ප්‍රශ්නයක් වෙන්නේ නහැමකද දිවා අපි කොහවත් මතුපිටක් මත ගාවන්නේයන්නේ නැහලේසියකට ඒතා සාමාන්‍ය දෙයක් ඉළඟට ලඟින් ඉනිසා කෙලවිසි වෙන්න දිවාහරයම සබන්ධිකුත් නැනමිටයක් දුරවෙන්නේ නේද. ඒසා නමුත් අපි කොහෙහිටියත් කොත නහිටත් අනි වාරයම් යම් මතුපිටක් කල්ලනකොට මොකද පරස් සංකරගන්න ඕනේ අපේ හම පරස් සංකරගන්න ඕනේ නං සම කියන්න පංචේන්්‍රයේ ඉන්්‍රී අප. පා ච්චි කරන්න ඕනනි සනිවේදනය කරනකොට. අපි පුළුවන් තර ස් පර්ෂ කරනයක නවත්ත ගන්න ඕනිස් පර්ශ කරන වන්න අපිට කියනවා යම්තනකට යනකොට ොඳින් අත්සෝදලා යන්න එතකොට අර සම තමයි පිරිසුදු වෙන්නේ. එකැන අල්ල සහ අතේ සම පිරිසිුදු වෙන. එතකොට බලන්නකෝ අපි සම කියන ඉන්්‍රී පරස්සමෙන් පා විච්චි කලොත් මේ පංචේද්‍රියන්ගේත් සන්නවදෙන කටයුත්තෙද ඕනෑ සනිවෙන කටයුත්තකදී සම කියන ඉන්්‍රීයේ පරක්ස්වමෙන් පාවිච්ච කොත්න් අපිට පුළුවන්කම ලැබෙනවා කොරෝණාාවෛටසයෙන් මිදන්නේ බලන්නක සංනිවේදනය මේක ඇතරතියන් සම්බන්ධනයද පිළිතුර එනම් පහ ඉඟ සංනිවේදන තාක්ෂණයේ දියුණුව නිසාම අපට ලැබුණු වාසිදායක තත්ත්වයක් නොවන්නේ. සංනිවේදන තාක්ෂණයේ දියුණුව නිසාම ලබිච්ච දෙයක් නෙවේලු මේ පිළිතුර මේ පිළිතුරු පහහිික් ඇති බලමුුව අපි පලවෙනි පිතුර. ඒ ඒ රටවල්ල කොරෝනා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ක්ෂණිකවාපට ලැබීමයි. නැං අමරිකාවේ ඉතාලියයේ ජර්මණිය, ප්‍රංශයේ චීනේ මෙ තොරතුරු ක්ෂණිකව අපිට ලැබුණනිිමොක් නිසාද. ක්ෂයට පිසිද්ද වෙන්නෙන නද තාක්ෂණය නොතිවෙන්නට අපි චීනය කොරුණ කීදෙනෙක් මැරුණද කොමද හැදන මොවද රෝගලක්ෂණ ජපානය රෝගයට මේ බෙත හයාගන්නකොට මොකදකි ලි දන්නන්නේෙනි එනිසා ඒ රටවල කොරුණ අත්ව පිළිබඳ තුොරුතු රෘක්ෂණිකව අපට ලැබීම තාක්ෂණය රිජු ප්‍රතිඵලයක්. දෙක ඉතාලයේ රෝගයේ පැතිරයාමේදි සිදුව අත්තරදීම් පිළිබඳ සාක්ෂි සහිතව ලෝකය දැනගත්තා වීඩියෝ සාක්ෂිත් තිබුණ. හෙද එකිනෙකාගේ වාචික සාක්ෂි තිබුණ. රූපතිබන පින්තුූර සාක්ෂි තිබුණ. එන එහෙම දැනගන්න හම්බුන මොක් නිසාද. තාක්ෂණය තිබුණල නිසා. එමනැත්තන් අපි දන්න හැ. ඇයි ඉතාලියයේ මේත රම්මික්මන් මේක ව්‍යප්තුය කියලා. තුන් එනි උත්තරේ. ජපානය විසින් අෞෂ දෙයක් නිර්මාණය කලා. ය වෂදය පිළිබඳ තොරොතුරු ක්ෂනිිකව යාවත්කාලීන වෙනමග තවමත්තේ පර්ේෂණ මට්ටමේ සයට සීයක් නිදේශ කරල නැහැ නමුත් ඒ පිල්ලිබඳ ඒකරන පර්ර්ේෂණ යාවත්කාලීන වෙනවා ඒකරන සොයාබැලීම් යවත්කාලීන වෙනවා යාවත්කාලීන වීමත් ස්ට්‍රීජුවම තාක්ෂණයේ ප්‍රතිඵලයක් ඊළඟ පිළිතුර පටන් ගත් දිනසිට මේ දක්වා සියලම රෝගීන් පිළිබඳ විස්තර අන්තර්ජාලය තුළින් අපිට ලබාගන්න පුළුවන් ඒ තාම වටිනවා ඇයි. ඒ රෝගීන්ගේ බෝවෙන්න හේතු ඒ රෝගීන් විසින් සිදු කරන ලද රැකියාවන්. ඒ රෝගීන් විසින් හැසරුණු විද ව්‍යාප්තුනු විදහ මේ සල්ල අපිටේ විස්තරවලින් දැනගන්න පුළුවන්. ඒ අර තාක්ෂණයේ භහාවිත කරල මෙතර තුර සරක්ෂණය කරන්න පුළුවන්න්නේ සන්තර්ජාය තුළ. වෙබ්බඩවිත් තුල නද ෆේස් බුක්් ට පමෝයි. ඕනෑ මාජ මාධ්‍යයක් තුළත් අපට තොරතුරක් තැන්පත් කල සංරක්ෂණය කරන්න පුුව. එතර මේ සංදරක්ෂණයකිරීම හැකියාව ලැබෙන්නේ ත්‍රිජෝම අර ස්‍යවේදන තාක්ෂණී දියුණුව නිසායිනිසා හතරවෙෙන පිළිතුරත් නිවරදි පිළිතුරක් එන්සා ඒකත් උත්තරේ නෙවේ. පස්වනි පිළිතුර. නිරෝධායනයේ පිළිබඳා දහස සෞඛ්‍යංශ බලධහරෙන් සහ ආරක්ෂක අංශවෙත ඇතිවීම. ඇත්තටම නිරෝධායනය පිළිබඳ කටයුතු භාවිත කරන කොට අපිව දැනුවත් කරන්න නම් තාක්ෂණයෝුන් භාවිත කළා. නමුත් මෙහි කියන්නේ මේ සෞඛ්‍යංශවලටයි. ළඟට ආරක්ෂකංශයටයි මේ අදහස පහළ වෙන්නේ තාක්ෂණය නිසා කියලා. එහම වෙන්න බෑන නේද තාක්ෂණය නිසා අදහසක් පහළ වෙන්න මේ අදහස පහල වනේ විශෂ අන්තවර්තිය පුද්ගලන්නවේදනේ තාක්ෂණය පවිච්ච කරන්න බැහමකී ලි කියෙනවානි. එනිසා උත්තරේ මේක නෙවෙයි උත්තරේ වැරදී පස්සෙන උත්තරේ නිරෝධයනය පිළිබඳා අදහස සෞඛ්‍යංශ බලධාරීන්ටයි ආරක්ෂකංශ වෙතටයි ඇති වනේ තාක්ෂණය බලපෑමක් හින්දා නෙවේ හෙනං උත්තරේ පහ. ඉළඟට ප්‍රශ්නාංක දහය ප්‍රශ්නංක දහය. සනිිවේදනය සංකේතාත්මකය යන්නට උදාහරණයක් නොවන්නේ. සනිවේදනය සංකේතාත්මකය යන්නට උදාහරණයක් නොවන්නේ. එක කොරෝණයන්න යෙදම පසුව කොවි්නන්ඩීන් බවට පත්වේ. කොරෝනා කියන්නෙත් සංකේතයක් නේද කොරෝනා කියන්නේ රෝගය නෙවෙයි ෝගය හඳන්වන්න භාවිත කළ නමක්. එන ඒ සංකේතයක් තමයි, සංකේතාත්මකයකි වේකයි. දෙවනියටට භාවිත කලපු කොරෝනා නම් වෙනුවට භාවිතේයට අු කොවිD-19 කියරන නමත් සංකේතයක්. එනිසා මේ දෙකම සංකේතාාත්මකයි. මේ දෙකම අර රෝගීතියන සමහර දේවල් සංකේතවත් කන දේවල්. එන්සයි රෝගයේනෙවෙයි රෝගයේ සංකේතයක්. එක උදාහරණයක් එනිසා දෙවනි පිළිතුර. ලොවපුරා කොරෝනාා රෝගීන් පිළිබඳද පුවත් පත්වොල වාර්තා. චායාරූප පලකිරීම චායාරූප කියන්නේ සංකේත දරුවනනි මතක තියාගන්න චායාරූපවලින් අපිට යම් පුද්ගලයෙක්ව පේනව තමයි හමුත් ඔහු නෙවෙයි නේ පේන්නේ ඔහුගේ සංකේතයක් නෙ නේද ජනාධිපතිවරයාගේ චායරූපයක් පුවත් පතක තිබුණොත් ඒත් චායාරූපයන්නේ ජනාධිපතිවරයා නෙවෙයි ඔගේ සංකේතයක් චායරූපයක් කියන්නේ සංකේතයක් නේද විඩියෝවක් කියන්නේ සංකේතයක් ඒර චායරෝප කියන්නේ පැහැදිලිවම තවත් කෙනෙක් වෙන වෙන්න අපිට දෙන සංකේතයක් එනිසා සංදේශයෙන් නෙවෙේ එනන් දෙවෙනි පිළිතුරත් පිළිතුරු නෙවේ. තුන්ගෙන පිළිතුර. කොරෝනා රෝගීන්ගේ හැසිරීම හා රෝග ලක්ෂණ වෛද්‍යවරයා නිරීක්ෂණය කිරීම. රෝග ලක්ෂණ නිරීක්ෂණය කරනකොට රෝගලක්ෂණ වෛද්‍යවරයට පේනවා. එතනති රෝග ලක්ෂණ පේනවා හැබැයි මේකේ සංකීතියක් ගැන කීවෙන් නහ දරුව නි රජුව හොදර බලන්න කො. ග ක්ෂ මයි කින්නන්නේ ඒේ ගලනවද මොනවද කියල යා දකින්නවා නිරීක්ෂණය කරනවා. එකට මේ වෛද්‍යවරයක් කාටහරික ප්‍රකාශ කරන බවක් කියවෙන්න ඉන්නේ. වෛද්‍යවරයාර සිදුවීම දිහා බලලා රෝග ලක්ෂණ දිහා බලයිව නිරීක්ෂණය කරගන්න වන්න එතකොට සන්දේශයම තමයි එන්නේ මේ රෝගයාගල්ලඟ තියන ලක්ෂණ සන්දේශය විදි්‍යහටම අර වෛද්‍යවරයාගේ මනසටන. නිසා එතනදී සංකේතියක් ගැන කියවෙන් ඇතිනි සාපිය අනිත් පිළිතුර දක අන හත පිළිතුර. පෙනහලු වලක්්‍රේ සටහන්තුලින් රෝග නිස්්්‍රේයට ඉඩ ලැබී. ඕන නේද ඒ පෙනහල්ලු වල ක්්‍රේයන්ත්‍ර කියන්නේ ඇර ගත්තු චායාරූපයයක්. නද්දකොට චායරූපයක් කියල කියන්නේ අනිවාරයෙන්ම එක සංකේතයක් තමයි. සාන පිළිතුර අන්තර්ජාලය තුළ කොරෝණා පිළිබඳ විවිධ නිර්මාණ බිහිවීම නිර්මාණ කියන්නේෙහි වචන තිබනත් රූප තිබනත් වීඩියෝ තිබනත් වර්ණ තිබුනත් ශබ්ද තිබනත් සංගීතය තිබනත් මොනව තිබනත් ඒ ඇතුළ තියෙන්නේ සංකේතම තමයි. එනිසා කොරෝණා පිළිබඳ නිර්මාණය වන ඕනෑම නිර්මාණයක් අපි සංකේතයක් විදිහෙටයි සල්ක්‍ය දරුවන. එළඟට ප්‍රශ්නාංක එකොලාහා. සංවීදනය සන්දර්භානු ගතය. ඒය පැහැදිලිින් නොවන්න උදාහරණය වන්නේ සන්දර්භානු ගතය කියනමකක්ද? සනිවේධනයක් සිදුවන පරිසරය නැත්නම් ඒ සිදුවන වපසරියේ අවස්ථාව එමත් නැත්තම් මේ සනිවේදනය සිදුකරන පුද්ගලයාගේ තත්ත්වය වෘතියේ තත්ත්වය, එම අවස්ථාවේ සිද්ධිය තත්ත්වය කැනි යම් සනිවේධනයක් සිදුවන්නේ යම් පරිසරයකද යම් අවස්ථාවක දන්නේ කපි කියනවා සන්ධර්භය කියලා. එතකොට එකට පැහැදිලි නොවන ය පැහැදිලි නොවන්න උදාහරණය මොකක්ද එක. ඉතාලිය සිට පැමිණි පුද්ගලයන් ගුවන්ටොටපලේදී නොමනා ලෙස හැසිරීම. ඇත්තට මෙහිදි සදර්යේ ප්‍රශ්නයක්ත ති නෙවුන් නොමනාලෙස ඇසුරනේ කවරු ස්්‍රරහදමේ ගන්තොතුපලේ නිරෝධායනයට ලක් කරන්න හදපු සෙබලු නිසරහ. එතර මේ සැබලුන් නිරෝධානයට ලක්කරන්න ලෑස්්චිවෙල අවස්ථාවද හම හැරෙක් වැරදි. ඔන්නේ සන්ධර්භය පිළිබන්ධ නිවරදි වැටහීමක් නොමතිකම. සධර්භය ඒ අවස්ථාව අවස්ථාව තිබුණ ඕන්ට ගෙවල්ලෝට යනයකනෙ වෙයි රෝගය ව්‍යාප්තවීමට වැලැක්වීම සඳහා දෞද්දීම්. නිරෝධයනයට ලක් වෙලා. එන්සවුට තිබුණ ප්‍රශ්නිතමයිමකක්ද සධර්භය ඔවුන් තේරුම්ගත්තේ නැහැ. දෙක නිරෝධායනය අවශ්‍ය නැතැයි චීනේෂිත පැමිණිසිසුන්ට සිතීම. මෙතන සනිිවේදනයේ අවස්ථාව මෙතන බලපාල්ලද කියීන ප්‍රශ්නයනවායි. මේ සිසුන් කාටවත් මේ පලකලා කියලා කියලා නැහැනි. මේක කිව්ව කියලා නැහැන. නේද. ඔවුන්ට හිතිල තියෙනවා. හිතුනාා එක හිතුන කොහෙ ද කොයි අවස්ථාවද මේ හිතෙන් පුුවන් ඔවුන්ට ඕන නම් චීනෙන් පිත්වෙනකොටම. එම නත්තන් ංකාවට ගොඩ බැස්සයිම් පස්සේ. නැත්තන් නිරෝධයනය වෙමින් ඉන්න අතරතුරේ. හමත් නැත්තම් නිරෝධායනය අහවර වෙනකොට. එනම් මේකට සන්ධර්භය බලපාන්නන්නේ නෑ. අවස්ථාව බලපාන්නේ මෝන්ට කොයි අවස්ථාවද කෙන එකක් මේ පිළිතුරෙන් අපිට පහැදිලි වෙන්නේ. නෑ නිසා සන්ධර්මය පිළිබඳව අපි පැහදිි කරනකට මේක උදාහරණයක්ක දිහට ගන්න අපිට ආමාරුවයිත් තුන් මිනි උත්තරේ බලන්න. ඇදිරී නීති අවස්ථාවේ පාරය ඇවිදි මින් සිටි මිනිසුන්. පොලීශය විසින් එලව දැමීම. දැන් පාය ඇවි දැවි දින්නකට ඕන වෙලා මිස්ස වෙල දානුව පොිසින්. නැ නෙද අපි පායවි විදනකොට පොලිටල් ලදන්න බැහැන අපි අපි නිදහස්සතේවාන යන්න හැබයි කවස්ථාවක බෑ කතවස්ාව. ඇදිරි නීති වෙලා වෙ බයි. ඇන්දිරි නීතිය නැත් නම් ඔන්න අපිට ඕන වෙලාවක ඇවිදින්න පුළුවන් ගැටලුවක් නහ එලවන්නත් බෑ පොලිසිට අප නිදහසතේන මානමමිකම්තියෙනවා හැබැයි පුතේ මතක තියාගන්න. පොලිසියා පිවෙේලවන්නේ ඇදිරි නීති අවස්ථාව නිසන්සේ අවස්ථාව සන්ධර්භය නිසා තමයි ඕ නේවිදිහයට සං්‍යවේදනය කළේ පොලිසිය නේද හතරවෙනි පිළිතුර වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය පදෙස් පිළි ගැනීමට ජනතාව තුළ වැඩි කැමැත්තක් තිබීම. ඇත්තටම වෛද්‍යවරුන්ගේ අපි උපදෙස් පිළිපදින්නේ ඇයි ඔන් වෘතීමය නිසා ඔන් වෘර්තිය වශයෙන් වෛද්‍යවරු නිසා. ි දක්ක සමහර දේශපාලකෙන් පවා වෛද්‍යප දෙස්තනවා බෙහෙත් භාවිිත කරන්න කියෙලා කියනවා නමුත් ඒවා පිළිගන්න කිය නෑ නේද මෙරිකාවේ ජනාධපිතිවරයක් කිව විදිිය බෙත් බිල කෙනෙක් මැරුණ කියලත් කියනවානි ලංකාවෙත් කෙනෙක්කේ පෙති බෝර්්ණ කියලත් කිව කියවන්නේද නමුත් දැන් ඒගේ අවස්ථාවක දෙයක් පිට අපිට ටිකක් ඒ අයි කියනවා පිළිගන්න බැහමක ඔවුන්ගේ සධර්භය හොඳනෑ ඔගේ සන්ධර්භය වෘතීමයනෑ නමුත් වෛද්‍යවරු තමන්ගේ සධර්භය වෘතී අයේ නිසා ඔවුන් කියන දෙවල් අපිට පිගන්න වෙනවා එනිසා යත් සන්දර්භයට උදාහරණයක් පස්සනි පිළිතුර වැදි ජනතාව තම ප්‍රදේශය නැරබීමට පිටස්තර පුද්ගලන්ට අවවස්සර නොදීම හදරමතක තියාගන්න දරුවනේ පිටස්තර පුද්ගලින්ට වැදි ජනතාව දුන්නඇත්තිේ ඇයි එන්න. අිතම කොවුන්ගේ ඔවුන් බලන්න අපි අන්නීමම නැයි කියලා. අපිතු වැදි ජනතාව බලන්න මේ ලෝක ඉන්න කිසිම කෙනෙක් විදේශය හෝ දේශයෝ සංචාර්ගය ගන්නම නැයි කියලා. ඕන්ගේ දෙේල් විකුණ ගන්න කාටද. ඕන්ගේ සාස්කති අලවිකරගන්නේ කාටද. ඔවන්ගේ ආදායම කහොමද ලැබෙන් ඒ නිසා ඒ අවස්ථාව හැම අවස්ථාවකටමතියන් දෙයහක් නෙවෙයි. නද උළවර්ග වන්නිය ලැත්තෝ. අපිට කිවෙන් එපා කියලා නහද මොකට දෙන්න පාකිවේ? එන්න එපා කි්ව මේ අවස්ථාවයාවොත් අපිටත් COොVID-19 වල දෙන්න පුළුවන් නිසා. නේදCOොයිD 19 පොජ්ජ මන්දුවෙන්න පුළුවන්. එනිසා අපිට එන්න එපා කියලා අප වැදිනායක ඇත්ත වන්නේ ලැත්තො කිව්වා. තමොට එක සන්ධර්මය පිළිබඳ ප්‍රශ්නයක් ැන අවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්. එනන් නිවරදි පිළිතුර පිළිතුරු අංක දෙක නිරෝධායනය අවශ්‍යන ඇතැයිජීනයේ සිට පැමිණි සිසුන්ට සිතීම. ප්‍රශ්කදොළහා. COොVD19 පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ තොරතුරු රැගෙන ආ මාධ්‍යවේදයා ඒ හොඳින් අසා අනවශ්‍ය කොටස් සිවත් කර රූපවාහිනයට ගැලපෙන ලෙස සංස්කරණය කරන ලදී. ඉන් පසුව න්‍යායපත්‍රයට ඇතුළත්කර රාත්‍රය ප්‍රෘතිවල විකාශය කිරීමට අදල් වීඩියෝ පටි තාක්ෂණික අංශ වෙත ලබාධන ලදී. ක්‍රියාවලියයක් අපට පැහැදිි කරනවා අං්‍යවේධන ආයතය තුළ රුපවාහිනි ආයතනය තුළ සිදුවෙන. නි අත්තර මෙතනින් පැහැදිලිවෙන්න දරුවනේ සංනිවේදනය තැනකින් සිද්ධ වෙන දෙයක් නෙවේ මේක ගොඩක් තැංවලින් එකතුවෙ ලොකු මහන්සේක ප්‍රතිපඵලයක්ක ද සිද්වනද. අන්්‍යශ්‍රභාවය සං්‍යිවේදනය තුළ. ඒනවා කියල කොහොමද පිට කියන්නේ එන අප ප අහන්නෙමකක්ද මින් වඩාත් පැහැදිලි වන සන්නන්නේ ේදන භාවය වන්නේ. පිළිතුරුවන්ගේක ක්‍රියාපටිපාටයක්ක් වීම? ඒ මේක පැදිිවිරවවා ේ දහමෙක්. එකන්නේ ක්‍රියාවක්කිකක්නේ ක්‍රියා පටිපාටියයක් කියල ලොක ක්‍රියාවලියක් මේ ඇතුලෙ තියෙනවා කියලා නේද. එන්ස මේ පලි කාන පැහදිි වන නොත් අප අ තුත්තර හතරටත් දරුව අන්නනේ බාගෙදි මතකතියාගන්න ඔබට ලැබෙන පිළිතුර ගත් කටම නිවරදිොත්තරේ ආපුගමන් ගහන්න පයිරක්. නේද නොග හනිත් පිළිතුර හතරටත් යන්න මොකද හේතුව අපිට තියන්න පිළිතුරට වඩා සමීප පිළිතුරක් අපිට තියෙන්න්න පුළුවන්න්න නේද. ඒනිසා. ඊළඟ පිළිතුර දීමාර්ගික බව, දීමාර්ගික බවනම්ඒ කියේවෙෙන්නෑ. විවිධාකාර බව. විධාකාර බව මේක කියවෙන්නේ නැහනේද සිදු අවස්ථාවක නෑනේද. විදාකාර බව කියවෙන්නේෙත් නෑ. අරමුණු සහගත බව. අරමුණු සහගත බව. ඔයතින් සන්න වෙදන අරමුණක්තියනව තමයි. අරමුණු සහගත බවත් මේ කියවන. ඇබේ මේ කියන පැහැදිලිකරීමේ නහමකක් අපිට කියවෙන්නේ නැහැන ශයකත් උත්තරනෙවෙයි බලය බව මේක බලයක්තියන බව කොහෙලිවත් පැහදිලි වෙන්නේ නෑන්ශයිතා පහැදිලි පිළිතුර පුතේ ක්‍රියා පටිපාටියයක් බව. සනිවේදනය කියන්නේ එක ක්‍රියාාවක්නෙවෙයි මේක ක්‍රියා පටිපාටයක් බවමින් පැහැදිලි වෙනවා. අපි ඉළඟට යනවා. අපි ඉළඟට යනවා ප්‍රශ්නාංක දහත් වනට. COොID-19 පිළිබඳව නිර්මාණය වූ නිර්මාණාත්මක ගීතයක් ගුවන් විදිලියෙන් ප්‍රචාරය වූ අතර. රචකයාගේ හිතට නැගුණු අදහස පද වැලට එකතු කර තිබුණි. ගීතයට සවන්ඩුන් සමීරට එහි අර්ථය වටහා ගැනීමට නොහැකිවිය. සිද්ධියමොකක්ද ගීපද රචකයා තමන්ගේ අදහස කෝ කොවි පිළිබඳ මේ ගීතයට ඇතුළත් කරා. තමන් ගීහිතේ තිබුණු අදහස ඒ පණවිඩේ ඉදිරිපත් කලා. හි වචන බවට හැරෙව්වා පද බවට පෙරලුවා. ගීතයක් බවට නිර්මාණය කරල මාධ්‍යහරාදැන් ්‍රාහකයලඟටත් එනවා. හැබැයි මෙහි දක්නට නොලබෙන සංනිවේදන මූලිකාංගය වන්නේ කියලා කියනවා. දැන් මෙතන සංනිිවේදන මූලිකාංගවලින් එකක් නැහැලු. අනි තවතිය නොමේ කියීන උත්තර වලි මොකක්ද නැත්ත කියලාහනෝ. නද මොක ැ මෙත නොවනේ අ සමීරට අ පනිවිඩයේ තිබුණු සඥ්ඥාව තේරුම් ගන්න බැහැ. එකන්නේ ලැබුණු පනිවිඩය සංඥාව ලැබුණු පනිවිඩේ ලබුණ සංඥාවිදියට,ඒ ලැබුණු සංඥාව විකේත කරනය කරගන්න බැහැ. එය නැවත සංදේශය බවට පත් කරගන්න බැහ. බලන්න සනිවේදකයා ඉන්නවානි නේද ගී පදරච්චකයා පනිවිඩේ තියෙනවානි එකනෙ ගීතය තුල පනිිවිඩේ තියනවකි ල අපිට කියවෙනවනයාගේ අදහස ආකේත කරනය ඔයා වචන බවට පද බවට හැරෙව්වනි නේද ග්‍රහකයක් ඉන්නවනි සමිර ඉන්නවානි. ග්‍රහකයටය විකේතර කරනය කරගන්න බැරිවුණ. එකඇන්නේ සංඥාව යළි සංදේශය බවට පත්කරගන්න බැරිවුණ. එනම් පිළිතුර හතර. ඉරඟට ප්‍රශ්නාංක දා හතර හතර. ගුවන්විදිලි ප්‍රවෘර්ති ප්‍රකාශයේ ලබාදුන් හොඳ සෞඛ්‍ය පුරුදු පිළිබඳ ප්‍රවෞෘතිය මෙසේ විය. උදදු ඇතුලි තියෙනවා. ඔ ඕනෑම කෙනෙකු සමඟ කතාකිරීම එතරම් ගැටලුවක් නැත නමුත් ඔබ දෙදෙන අතර මීටරේක දුරක් අවමෝශයෙන් තියාගන්න හොම තමයි ප්‍රවෘතිය තියෙන්නේ සටහනි. ැ මෙහි මුල් කොටස මුල් කොටස කියන්නමකක්ද. ඔබ ඕනෑම කෙනෙකු සමග කතාකිරීම එතරම් ගැටලුවක් නැත හන්න මුල් කොටස. දෙවෙනි කොට තමයි නමුත් ඔබ ඒ සඳහා ඔබ දෙදෙන අතර මීටරේක දුරක් අවමවාශයෙන් තියාගන්න දෙවෙනි කොටස ේකයි. මොකද මෙත සිදුවන සිද්ධිය. සම්මාදැ සමන් මේ අහගෙනින්වා, සමන්ශ්‍රවණය කළ අතර. එක් පරම විදුලිය ඇන හිටියේ. සමන් වටහා ගත්තේ ඕනෑම කෙනෙක් කඇසුරු කිරීමට ගැටලුවක් නැති බවයි. දන්නේේ ර පළමු කොටස ඉවරන්න කොට විදුිය යන හිටිය නත්නම් රගයා නැත්තන් අප වචනින්කොත් යිඩ්ගයා කියයන් නද ලයිට්ගිය කරන් කියයා නේද විදුලිය ඇන හිටිය ගෙහෙමුණාමර මුල්කොටස විතර යහුුණේ ඔබ ඕනෑ කෙනෙකු සමඟ ඕනෑම කෙනෙකු සමඟ කතාකිරීම එතරම් ගැටලුවක් නැත ඉතුටික ඇහුනේ ද මේ සමන් ගත්තර මුලින් ඇහුණුටක විතරයි. ද දැන් එතකොට අපෙන් අහනවා මෙහි දීසිද්දු වූ බාධාව මොකක්ද කියලා සනිවේද නර්තය. සනිවිධ නර්තයෙන් බාධවර්ග දෙකක් තියෙනවා. එකක් මාධ්‍යබාධක නැත්නම් නාලිය බාදක අනිත්්‍ය කර්බාධක නාලිය බාදක කියන්නේ ගමන් කරන අතරතුර ඇතිවෙන බාධක අර්ථබාධක කියල කියන්නේෙ ග්‍රහකයට යනවා නමුත්ඒේ වටහගැනීමේ තියෙන ගැටලුව. දැ මේක මොකක්ද කිය අහනවා මේක හරි පරෙස්සමින් උත්තරහොයන්න ඕන පලවැනි උත්තේ. නාලිය බාධකයක්. ඕනි නාලියබාධකයක් තියෙනවා. දෙ අර්ථබාධකයක්, ඕනි අර්ථබාධකයකුත් තියනම්ගද සමන්ට මේක තේරුෂණය වැදි දෙයක්. ඒ පාතික බාදගයක් හේ මේගේ පාර්සිික බාදකයක් නම් කියවෙන්නේ නැහැ. මොකද විදුලිය ඇන හිටීමක් නෙ දවර්ශාව හෝසුලි සුලන් වගේදයක් නෙවෙයින නේද. හතර නාලීියමෙන් මාර්ථබාධකයක් ඕවුන නාලියය තුළත් බාධකයක් ඇති වෙනවා ඒග මාධතුල බාදකයක් ඇතිවෙනවා විදුලියයන හිටපු නිසා. එළඟට නාලිය බාධක නිසා ඇති වූ අර්ථබාධකයක් ඒගැන විදුලියය ඇනෙ හිටීම නිසා දෙවෙනි කොටස ඇහුනු නැති නිසා තමයි. න්තුල අර්ථබාධකය ඇතිවෙන්නේ එදකොට ඒ පිළිතුරත් අරි. ද මේ වගේ නිවරදි පිතුරු හතරක්තියනකොට දරුණණය මොකද කරන්නේ. අපි කරන්න ඕනේ වඩා නිවරදි පිළිතුරයි. නම් වඩා නිවරදි ස්‍යවේද නර්ථය නිවරදිම තක්ටම නිවරදි පිළිතුර. කිරිගහට ඇ අහ කියල කියන්නේ නේ ද කියන්නේ නිවරදිම පිළිතුර සමයිමකක්ද නාලීය බාධක නිසා ඇතිවූ අර්ථබාධකයකි එනම් පිළිතුර පිළිතුර අක? ඉළකට අප යන්නවා පහලොස්වෙනි ප්‍රශ්නයට ඔ මේ දිස්වෙන කොට ඔබ හිතාගන්න ඔබ පිළිතුරු මකක්ද කියලා අපිට ිකාලයක්ත් එක් මං තිකක්වේගෙන් පැහැදිලි කිරීම් කරනවා. හමුදාපතිතුමා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කල කරුණු අනුව පැහැදිලි වූයේ වෛ්‍යවරුන් සහ සෞඛ්‍ය බලධහරීෙන් මෙන්ම. ආරක්ෂක අංශ දන්නා සියල්ලම කරුණු ජනතාවද දැන සිටීම අත්‍යවශ්‍ය බවයි. මේ ආදාල කර ගත හැකි සනිවේදන නිර්වචනය වන්නේ දැ හමුදා පළතුමා මොකක්ද කියන්න දරුවන එයා කියන්නවා අපිට වෛද්‍යවරුණුයි සෞඛ්‍ය බලධාරීනුයි ආරක්ෂකංශයි, දන්න දේවල්තියෙනනි කොරනා නැත්තමම් COොID- ගැන. ඒ සියලු දේ ජනයා දැනගෙන ඉන්නේෙ ක ොහොඳයි ජනයන ආරක්ෂා වෙන්න ඕනේ. හමනම් මේ මොකක්ගැනද කියන්නේ සංනිවේදකයක් දන්නදේ ග්‍රහකයක් දැනගන්න ඕන සංනිවේදකය වෙන්නේ සෞඛ්‍යාන් ස ආරක්ෂකංශ සහ රජය ත්‍රේගොල් අපිට කියල දෙනවා අපේව දැනගෙන අපිස් සහ රජය නැත්නම් මේ සෞඛ්‍යන් ශාරක්ෂකංශාතර මානසිකත්වය මොකද වෙන්නේ සමානවෙනවා එහනම් සංනිවේදකයාගේ ග්‍රාහකයගේ මානසිකතත්වයන් සමානවීම ගැන කෞද කියන්නේ. තොරතුරු ගැබ්බූ සංඥාවක් කරනකොටගෙන. දෙපක්ෂයක් කතර එක සමාන මානසිකතත්්‍රයක් ඇතිවීම සං්‍යේධනයි. ව නිර්චන රිපත් කළේ විල්බ ශ්‍රරාම් එමනං පිළිතුර විල්බ ්‍රාම්ග නිර්වචනය දරුවනේ මතකතියාගන්න විබාගේදී නිර්වචන ගෙඩිපිට නිර්වචනයමදී ලකාගෙත කියලා හයි කියලා හිතාගෙනයන්න එපයික උසස් පෙල නෙවෙයි ඒක සාමාන්‍ය පෙළ මටම මුත් පහල මට්ටමක් වෙන්න පුුව. හෙම ප්‍රශ්නතතිෙන්න්න පුළුවන් හැයි එහම ප්‍රශ්න නෙව ඇි බලාපොරොත්ව උසස් ප්‍රශ්න ඇයි අපි උසස් පෙසනි. පෙ ම් ප්‍රශ්න උසස් වෙන්න ඕනේ නිසා උසස් ගණේ ප්‍රශ්ඥාකහනකොට රිජජුව අපෙන්ගහන්න නැහැ නිර්වචනය මකද කියලා ඒ කොහේ හරි හංගල එතනින් එලියට ගන්න කියෙලා පිට කියන්න පුළුවන්. එතකොට උත්තරේමකක්ද උතරේ විිල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. ඊඟට ප්‍රශ්නංක දහස්සය. සංවේදනයේ ප්‍රධහන්න කාර්යන් අතරට අයත් නොවන්නේ මොනොද ප්‍රධානකාරයන් තොරතුරු සම්පාදනය පෙළඹවීම උපදෙස් සම්පාදනය සහ විනෝදා ස්වාදය. බලන්න ඔඒ කියන හතරට අයිති නැති එකක් මේක තියෙනවාද කියලා. පලවිනි එක. ොVID-19 පිළිබඳ තොරතුූ ජනතාවට ලබාදීම. තොරතුරු සම්පාදනයන එනම් ප්‍රධහන්න කාර්යයක් සංනිිවේදනය දෙක. COVID-19 මගහැරීම පිළිබඳ උපදෙස් ජනතාවටදීම උපදෙ සම්පාධනයසාහ අධ්‍යාපන කාරික වන අපි නේද. ඒකත් ප්‍රධහන්න කාරයක් එට දෙවැනි පිළිතුරත් නිවරදි. නිවසට වෂිටි නිස සියලුම දෙනා මානසිකව යොමුකිරීම, කෙනෙක් මානසිකව දේකට යොමු කරන්නේ මොනවා කරලාද. අන්න පොළඹවලා. නේද අපි කෙනෙක් මානසිකව යමකට යොමු කරවනවා කියලා කියන්නේ ඔහුව පොළඹවනවා ඇතින්ට. ගෙදර ඉන්න කියලා පොළඹවනවා. ෙර එලියට ගොත් මොදවෙන්න කියලා 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 අපිෝ පොලොබෝනවා ගෙදරින්දවන්. නේද අප එහෙම තමයි මේ ඉන්න උ අමාරුවවෙන්න ගෙදර ගටගහ ගෙනන්නේ නේද. එතකොඩ ගෙදර ඉන්න මාන සිකත්තයට යොම කිරීම පෙළඹවීම එකත් මූලික කාර්යා අරබුණා. හතර ඉතාලියයේ නිවෙස්වල සිරවී සිටින අයට සත්තුත ලබාදීම පිණිස හමුදාව විසින් ගීත ගායනා කිරීම. පෞෙ දස්ව ලොබ දැක්ක වීඩියෝවලින්. අන්තර්ජාලයතු ඉතා වේගෙන්ක සැරිසරුව. ඉතාලිය අර තට්ටු නිවාසවල හිරවවෙල්ලා දුක්විතිෙන මානසිකව දුක්කිදිනයට සතුට දෙන්න හමුදාව පොලීශය ගිහින් ගිටාරරගෙන සංගීත බහන්ඩ අරගෙන ගිහින් සින්දු කියලා ඔවුන් එක අපප්පු ඩි ගාල ජාතිකගේ ගායනා කරලා. අ මානසික තත්වේ යලි සකස් කරන්න උත්සහ කලා. මෙයත් විනෝදස්වාදය කියන්නේෙත් ස්‍යවේදනය මූලිකරමුණක් පහ. යිද්‍යවරුන් ආරක්ෂකංශ සහ රෝගයෙන් අතර සබඳතාව ගොඩ නැගීම. දැන් මිනිස්සුන් අතර සබඳතාව ගොඩ නැගීම නැත්තන් අතර සබඳතාව ගොඩ නැගීම සං්‍යවේදනය අරමුණක් නම් තමයි පුතේ. හැබැයි ඒ සනිවේදනයේ ප්‍රදහ්ඩ ම අරමුණවලට අපි ගන්නේ. මේක ජනසං්‍යවේධනය අරමුණක් විදිත් නැඟ අපිට මෝලික ගන්න පුළුවන්. හැබැයි මේ සං්‍යවේදනයේ මූලිකරමුණක්ක දට අපිට ගන්න බයි එනිසා මේ ප්‍රශ්නයේදී අපිට පැහැදිලි පිළිතුර. පිිතුරංක පහ. දැන් අපි අද මේ සාකච්ඡා කන්න සියලුම ප්‍රශ්න දරුවනේ. ොවි-19 නැත්නම් කොරෝණ වසංගතය හා බද්ධ නමුත් විෂයානු බද්ධ උසස් පෙළමට්ට මේ ප්‍රශ්නය නිසා මේ සියලු ප්‍රශ්නවල පිළිතුරු යට සැඟවිලතියෙන්නේ අපි ගෙන ගත්ත විශෂය කරුණු හැබැයිම මුත්සාහ කලාා මේදිනවල අපි වැඩිපුරම භාවිත කරන්නේ කොවි් නැත්නම් කොරෝණ කියන වචන නිසා ඒ ඇසුරින් මේ ප්‍රශ්න සකස් කරන්න උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යනය. නව විෂයනිර්දේශ വීඩෝ පාඩම් ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරින් මෙෙන්ම විශාලු බද්ධ නවතම තොරතුරු එසැනින් ලබාගන්න. දැන්ම මීඩියා නිිලන්ත ගේියඩ චැනලය സබස්්‍රයිප් කරන්න ඉන්පසෝ ഡෙල් අයිකනය මතතුලික් කරන්න අගන්න සියලුම ප්‍රශ්න ධරුවනේ COොවිD-19 නැත්නම් කොරෝනා වසංගතය හා බද්ධ නමුත් විෂයානු බද්ධ උසස් පෙළමට්ට මේ ප්‍රශ්නය නිසා සියලු ප්‍රශ්නවල පිළිතුරු යට සැඟවිලතියෙන්නේ අපි ගෙන ගත්ත විශයකරුණු හැබැයි ම උත්සාහ කලා මේේදිනවල්ල අපි වැඩිපුරුම භාවිත කරන්නේ කොවිට් නැත්නම් කොරෝනා කියන වචන නිසා. ඒ ඇසුරින් මේ ප්‍රශ්න සකස් කරන්න ඔබට මේ දවස්වල තිබෙන වානසික ආර්ථතිය දුරුකරගන්නත් හේතුවත් වර නිසා. දාහත්වනි ප්‍රශ්න ජනසන්්‍ය වේදනය මූලික කාර්යකි අර්ථකතනය අර්ථකතනය කිරීම යමක් පැහදිි කරදීම නේද. යමක් පිළිබඳ වඩාහොඳේ නිවරදිව නිරවුල්ව ජනතාවට ලබාදීම එකට උදාාහරණයක් නොවන්නේම කදද කියෙලහනෝ. ජනසවෙදන මූලික කාර්යකි අර්ථකතනය ඉර දාාරණයක් නොවන්නේ. එක COොVID-19නාමය නිර්මාණය වූ අයුරු පැහැදිලි කිරීම පැහදිි වර්ථකතනයක් කතර තියනවා. පැදිිරන එක කියෙන් මොක්ද අර්ථකතනයක් තියෙනවා කියන්නේ එක. නේද අර්ථකතනයක් තියෙනවා පැදිලි කිරීම තියෙනවා. දෙක නිරෝධායනය යනු කුමක් දෙයි වටහාදීම. නිරෝදායනය කියන්නේ මොකක්ද කියල වටහල දෙනවා. නිරෝදායනය කියන්නේ මොකක්ද කියන්න එක කාඩද වටහල දෙන්නේ. න තවට වටහලදින නැත්නම් නිරෝධායනයේ දන්නතුවන අර පෞගෙතවස්සුල් ඉතාලීන් ආපු අය වෙන්ර ටලිින් ආපුය රෝධයින්ට යන්න බැයි කිය කිවේ නද සමාරු නිරෝධායින්ට ගේපු අයිනිකක් අපේ ගම නවේ ගළල ොංකරන්න න ද ර රෝගීන් කාල ස්ස දු ෝගන් වන පැත්තිකට දම්. ඒගේනිකන් කො කරන්නවට පිරිසක්ව දහට සල කරන්න ගත්තනේ ලෙඩු තම ඉන්න නෙගොල්ලඟ අපිට බෝවනෙනවා කියලා නේද. ත්‍රමේ නිරෝධායනය පිළිබඳ නිවරදි මතයක් සමාජකත කරනක අර්ථකතනය කිරීමක් එකත් අත්්‍යවශ්‍යයි. ඉකට රජේවිෂන් නිවාඩු ලබාදුන්නේ ඇයිදයි පැහැදිලි කිරීම. වාඩදුන්න ත්‍රිපියයන්න නවේයි පවවිදස්වල අපි දැක්කන්නේේ හද නිවාඩු අරගෙන කට්ටිය ත්‍රිප්ගේ එකකෙන් චරිකාගේ. චරිකායන්න නිවාඩ දුන්න නෙවෙයි මේ ගෙදර ඉන්න නිවාඩ දුන්න. ඒරිකගේප අල්ගත හෝට ලිදක්යිඒයත් තෘර්තිෝල ක්ෂෙනවා. ලංකාවෙම අය තැන්තැන්වල පවල් පිටිං ගිහින් විනෝද චරිකාගේ. හෙකර දැන්ක් රජ අරමුණ පැහැදිලනි ඒ අරමුණ ඉට වෙනවා දෙහෙමුණාම නෑ. නිවාඩු දුන්න හැමෝටම ගෙදල ඉන්න. ජයේ සහ පුද්ගලිකංශ වෙලායට ගෙදරට වෙලා රඇඳේ එකතුවෙන්න එපා සමාජගත වෙන්න එපා හෙම උනොත් මේ රෝගය ඉතා ඉක්මනින් ව්‍යප්තව නිසා රජය විසින් නිවාඩු ලබාදුන්නේ ඇයි දැයි පැහැදිලි කිරීමත් අර්ථකතනයට අයිති හතරවෙනි ප්‍රශ්නේ. කොරෝණ වසංගතයේ මරණ සංඛියාව ආශාධිත සංඛ්‍යාව නිවරදිව සඳහන් කිරීම. මේකෙදී පැහැදිලි කිරීම කර්ථකතනයක් තියෙනවාද? නෑ මෙතන තිෙන්නේ තොරතුරක් වාර්තා කිරීමක් විතරයි. එනං ජනස්‍යවේදනය මූලිකකාර්යක් පෙච්ච අර්ථකථනයට මේ පිළිත්තුර දැනට අදාල නැහැ වගේ නේද. එන් සපි ඔයිපපුළිතුර එහෙම යෙද පස්සන පිතුරට දම්. පහ. ඇදිරි නීතිය පනවා ඇත්තේ යුද්ධ සමයේ මෙ නොවන බවවට හාදීම. ක ිතන මේ දිරිනීතියක කියන්නේ හරි භානක දෙයක් මේ යුද්ධයක් ඇතිවෙනවා නැත්තම මේ හොරුුවල්ලන්න එම නැතම් ්‍රස්ථවාද අල්ලන්න වගේ ඇදිරිනීතිය දැම්ම කියලනෙ. හමිකක් නෙවීමේ මේ ඒ අරමුණින් ද අප එකක් නෙවේ. යනතවම අදිරිනීතිය එබගමන් ගොළුවට තිස්සක් යුද්ධකාරණේ යුද්ධය ක අපිටත්දකේම් තියවන්නේ එනිස අපිට මතක් වෙන්නේ මේ කාලී. ඒහින්දා අපිට මේ ඇදිරි නීතියගේ පු ගමන් අර මේ ඇදිරි නීතියත් අර සාමාන්‍යදිරි නීතියත් අතරේ වෙනසක් තියන බවපි පැහැදිලි කරගන්න නෝනේ. ඉනිසා ඒය පැහැදිලි කිරීම අර්ථකථනයක් දා හත පිළිතුරහිනම් මොකක්ද පිළිතුර හතර කොරෝණ වසංගතයේ මරණ සංඛ්‍යාව සහ ආසාධිත සංඛ්‍යාව දැනම්දීම තොරතුරක් දැනුන්දීමක් විතරයි. ඊළඟට ප්‍රශ්නාංක දහ අට. COොVID- නිසා බාධ අඩුවෙන්ම ඇතිබූ සංනිිවේදන වර්ගය. එකකෙන් ස්‍යිවේදන වර්ග අතරින් COොVI-19 නිසා ඇත්තට මේ සනිිවේදන වර්ග දැ නැහැ සමාජයේ. මේ දවස්සල සමාජයේවා තහනම්. එම බාධ පැමිණුනා. එම අඩුවෙන්ම බාධාවනේ මොන සංිවේදන වර්ගයටද කිය හනෝ. මොන සනිවදන වර්ග අන්තර්වර්තිය අන්තර්පුද්ගල සමූහ මහජන ජන සහ අතත්්‍යය. අංකේක අන්තර්වර්තිය. තන් තමන් එක් මනිසන්නනිවේදනය කරන්න. නේද. කඩරයම හිතන්න බාධ කරල තියන් ද ොVID-19. තමන්ට තමන්ක්තාන්න මම නිලන්ත විමල සේන. කට ම නිලන්ත සහවිමල සේන. අපි දෙන්නට කතා කරන්න ප්‍රශ්නයක් නෑ. නේද. අපි දෙන්න හම්බුණනාට ප්‍රශ්නයකුත්නෑ අපින්න හිත ඇතුලේ ඕනම දෙ අහසූමාර්ල් කර ගත්තර ප්‍රශ්නයක් නෑ නේද අපි දෙන්න අතරේ ැදි මැතිවුණනට ගැටලුවක්න ම අන්තර්වර්තීන. එනිසා ඒකට බාධාවක් ඇතිවෙලා නෑ අපින් තුර උත්තර හතරටත් යන්න ඕන පුතේ තමුත්තර මේක නෙවෙයි දෙක අන්තර්පුද්ගල ඇත්තටම දෙන්නේ කමුවෙනකට බාතාවක් තියනොවා දැන්. ළඟළඟ හමු වෙන්න බැෑ මීත්‍රයක් දුරයි නේද සාමාන්‍ය අන්තර් පුද්ගල සන්න වෙදනීය දෙන්න බෑ අතට අත දෙන්න බෑ හාදු දෙන්න බැහැ. නේද. ඒව බාද තමයි. තුංවෙනක. හසන් වෙදන කොහොත් ෑහන තහනම් නේදේ කටකතුවෙන්න බෑන එනිසා සමහසන්නවිදනට රජුම බාධ එල්ල වෙලා තියෙනවා. හතර මහජන සන්නි වේදනය මහජන ස්‍ය වේදනයටත් බාධ එල්ල වෙලා තියෙනවා ඇඒ හජන සන්න වෙදන පපුරතහනිකතු වන්න බෑ ස්වීම් තියන්න බෑ සංගීත සන්දරශන ය බෑ විශාල පිරිසේක් කලටිකතු කරන්න බෑ එන හජනසන්නන්නේ ේදනටත් බාද එල් වෙලා තියෙනවා. පහ ජඩසන්නන්නේ වේදන ජනස්‍ය වේදනයට මහලුක බාධාවක් නෑවගේ දිට පෙන්නේ. COොVID-. කද නැත්තේ ඔබ දන්නවාද සියලු මාධ්‍යායතන වල සේවකින් හිඟයි. ඕන්ට එන්න අන්න බැහැ සම්පත්දායකයෝ ගෙන්න්නන්න විදික් නෑ බයි. ඕන්ට ප්‍රවාහණ පහසකම් දෙන්න විදියක් නැහැ.විනත් පිට ඉන්න අය වෙලන් දැන්නීම් ගන්න විදියක් නෑ. විලින්දෝ ව්‍යාපාරිකයෝ වෙල දෙැනීමම් ලබා දෙන්න ඉන් සමාධ්‍යාතන පවත්තග යන්න මුදල් නෑ. ඒක එන්නන්නේ එන්න විදිියක් න තාක්ෂණි කප කරනවට ඒ අඩුවැඩියක් වුණොත් යහදාගන්න කෙනෙක්ව ගෙන්න්න ගන්න බැ. එනිසා මාධ්‍ය අයතනවට ලොකු ගැටලුවක් ඇත් වෙලාතිනව ජනමාධ්‍යා යතනවට නිසා ගැටලු අඩුම බාධ අඩුම තියෙන්නේ අන්තර්වර්තී පුද්ගල සනිවේදනයට උත්තරේ එක. ප්‍රශ්නංක දහනමය. ඉතාලිය සිට පැමිණි පුද්ගලයකු නිරෝධායනයට යොමු කරන අවස්ථාවේ. හමුදාවට තදින් දෝෂාරෝපණය කරමින් සිටියද, හමුදා සෙබලුන් කිසිදු කලබලවීමක් පෙන්නූයේ නැත. දින දාහතරකට පසු නිරෝධායනය වී යළින් නිවෙස් බලායාමට ආවිට එම පුද්ගලයාට හමුදාව විසින් තමන්ට සැලකූ අයුරු අගයකොට සමාව අයද සිටියේය. මේ දක්නට ලැබුණු සමහ සනිිවේදන සහ අන්තර් පුද්ගල සනිිවේදන කුසලතාව වන්නේ. සිදියොට මතකයි රැවලතිනර මනුසේක්නේ දර ෆෙස්බුක් කලගේ කන් දෙකක් නෑ වගේ කිය එෙමනේද ඔච්චමට වගේ කිව්ේ පුද්ගල. ඒ පුද්ගලයා හමුදාවට තදින් බැන්නයි. ඔහු එක්තරා විදිහක ලොකු බලපෑමක් කලා මේ කොරෝණ වෛරසය තරම්්‍යා්ත ව නිසාහු වරදක් කලා. ඔහු ල්පොඩිවරදක්නේ මහ දැවන්ත රටවෙනෙන් කරපු ලොක්කු වරදක් කලා. හැබයි ඔහු නිරෝදායන් විරද්ධ වන. නිෝධායින්යට විරුද්ධවෙන්න හේතු ඔහු කිව්වා හැබැයි ඒ හේතු සියල්ල වැරදිී නමුත් අවසානයේ දෙෙහු දින්න දාහතරක් නිරෝධායනයට ලක්වෙල හමුදාවතර ඉඳලා එලියට එනකොට ඊයේ අපිට කියනවා හමුදාවිතාමුදින් සැලකවා මට සමාවන්න මං එදා වැරදිීර් තමයි කතා කළේ මට එකක තේරුන් එපස්සේ අපි නිරෝධයනය වෙන්න ඕනෙ තමයි මේ වගේ දේවල් කිව්වා. දැන් ඔතන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි වතාවේ අර හමුදා සෙබලුන්ට බනින්න කොට. හමුදා සැබලොන් කවුරුත් කලබලු නේ නෑනෙ එකත් මේක කියනවානි ඇයිලබල නෝනේ. හමුදා සැබලුන් දන්න මෝන්ගේ මාානසිකත්තේ. හමුදා සෙබලොන් විනය ගරුකයි ඕුන් ඉතාම ආචාරශීලී. එත් ඔුන් දන්නවා කෙනෙක් එක කොහොමද ගඩු දෙන කරන්න ඕනි කියලා. ඔවන් දන්නවා පිරිසක්කිස්සරහ කෝමද ගඩු දෙන කරන්න ඕනි කියලා. එනම් ඒ මකක් ගැනද කියන්නේ ආචාර්ශීලිත්තය ගැෙන. එලකට මොහෝ සුවවෙලා යනකොට. හොට තිබුණනේ කිසිවක් නොකයා යන්න. එයා ප්‍රසිද්ධියම නැවත සමාවගත්තා. සමාවගන්නේ කත් එක්තරා විදිහක ආචාරශීලී සං්‍යවේදනයක්.කයයි නිසා මෙහිදිය අපිට පැහැදිලි වන්න කරුණ නැත් නම් නිපුනතාව වෙන්න වෙන්න කිසිවක්මනෙ වෙයි දරුවනේ අන්තර් පුද්ගල සං්‍යවේදනයටත් ඉතාම වැදගත්වන සමූහ ස්‍යවේදනයටත් ඉතාම වැදගත්වන පලදායිකතනයක්ත් නෙවෙයි එක හෙම එකක් කිය වෙන්න හැ. ප්‍රතිචාර දැක්වීමත් නෙවෙයි එකත් එක්තරා විදිහක පොඩි දෙයක්තියෙනවා අඇතන නන තුංවැනි උත්තරේ. රීිත්වය තර උචිත භාෂා භාවිත ඒක මේක ඇතරම කාණයයක් නෙවේ මෙතන භාාව පොඩි ගැටලුවක් තිබුණත් තමයි නො ඒක නෙව යුතේ නිර්වාාචික සංඥා භාවිතය ඒක ගැන කිසිම අදහසක් මෙතන නැහැ අපිහෙනං පිළිතුර විදියට ගන්නවා තුන ආචාරශීලිත්වය. ඉළඟට ප්‍රශ්න අංක විස්. කොවි19 වසංගතය පිළිබඳද තොරොතුරු මේ දිනවල ඉතා වේගයෙන් ගමන් කරන්නේ. කෙදෙ කියලායි හන්න මෙහිදී දරුවනය ඔබෙන් බලාපොරොත්තුව ව මේ සංනිිවේදන ක්‍රමයන් වර්ගයන් පිළිබඳව අවබෝධය. සනිවදන වර්ගයන්හි වේගවත්ම සංනිවේදන වර්ය මොකක්ද කියන කාරණ තම පිට මෙතනද දැනගන්න ඕනි. COොID-19 වසංගතය පිළිබඳ තොරොත්තුරු මේ දිනවල ඉතා වේගයෙන් ගමන් කරන්නේ. එක අන්තර් පුද්ගල සනිිවේදනයෙන් ගමන් කරනවා තමයි නමුත්. ෙන්න බැහැ දෙෙන්න ොට නද දුරගතන ආරාණම් ගමන් කරන නමුත් ඒ වේගෙන් ගමන් කරන්නේ නෑ දෙක සමූහ ස්‍යවේදනය. සමහයක් කොහමත් එකතු වෙන්න සිද වෙන්නේම නෑ මමාජන ස්‍යවදනයක් කෝොමක් නෑ නම් උත්තරේ තුනත් නෙවේ. හතර අත්‍ය ස්‍යවේදනින් පහ අන්තර්වර්තී පුද්ගල ස්‍යවේදනයෙන්. අතර්වර්ී පුද්ල ස්‍යවේදනයේද කොහොමදර්ුවෙන තොතුර ගමන් කරන්න නැහැ ඒන අපිට පැහැදිලී මෙතනදී අන්තර්ජාලය සමාජමාධ්‍ය. සහන් නවමාධ්‍ය කියන සියල්ලමයිති. වෙන්නේ අතත්්‍යය ස්‍යිවේදනයට ඒ නිසා මෙතන පිළිතුර පැහැදදිලි පිළිතුරක් තියෙනවා මකදද අතත්්‍ය ස්‍යවේදනය අතත්ත්ය කිය කියන්නේ සැබැවින් පැවැත්මක් නැති අන්තර්ජාලය ආශ්‍රිත සං්‍යිවේදන ක්‍රම. ඒවට සමාජ මාධ්‍යත් අයිති ෆේස් බුක්ට වඩසැපිමෝ වයිබ වගේ අන්තර්ජාලයක් අයිති ඊමේල් අයිති මේසිියල්ල මයිති ලෝක පුරා අයිතා වේගයෙන් කොවිත් පිළිබඳ තුරතුරු ොVID-19 පිළිබඳ තුොරතුරයන්නේ අතත්්‍ය සන්නි වෙදනින් එහනම් පිළිතුරු අංක හතර. පිළඟට අප අනවා විසි එක්වැනි ප්‍රශ්නයට. මේ ප්‍රශ්න සාකච්චා කරන ගමන් තිරේ සටහන්නනෝ ඔබ උත්තරයක් හිතා ගන්නතකො ඔබට මේ උත්තර කොහොම දෙන්න කියලා ගටල තියෙන්න්න පුළුව මගේ දුරකතනාන්කෙවා මෙහි සඳහන් කරනෝ නේද ඔබ පුලුවන් ඉදුරුකතනාන්කයට කතා කරලා මේක මෙහමුණේ කොහොම දෙ කියලා ඕන මගේගහන්න පුළුව ඕනෑම කෙනෙකුට මගේ දරුවණෙවෙයි කාගේ දරුණත්කක් නෑ කොහෙ ඉගෙන ගත්තත්කමක් නෑ ඔබ වලංකාව කොහේටියත්කමක්න මේ ඇස ගැටුනොත් ඇයි මේ පිළිතුර මේ විදියට එන්නෙ කියලා කාටහරි ගැටලුවක් මතෝනොත් එය මගේ දුරකතනාන්කෙන්ව. සන්නපුලුවන් ඒ විශාන බද්ද අපි පහදිලිරගන්න ඕනනි දරුවන. මේ එකම ප්‍රශ්නයක්වත් විශයෙන් පිට විෂයෙන් බාහිරදේවල් නෙවෙයි. අපි මේ විෂය කරුණු උදාහරණ විදිහට ගන්න මේදිනවල ඔබේ හිතේ තියෙන උඩින්ම තියන හිතේ උඩින්ම තැන් පත්වෙලා තියෙන COොID-19 හෙමත් නැත්නම් කරෝණ වසංගතය සම්බන්ධයෙන්. හැබැයි මේකින් කියවෙන්න නැහැ දරුවනි. අපි විෂයෙන් බාහිරයි කියලලා එනිසා ඔබට ඕනෑම ගැටලුවක් මතුුණොත් මේ පිළිතුරු මේක ඇයි මේක නිවරදුනි අරක වෙන්න බැරිද වගේයක් හිතු නොදන්. ම මේ. අවසා නේද ඔබට මගේ දුරකතනංගේ සඳහන් කරනවා එ දුරකථනංකයට කතා කරන ඔබට හන්න පුළුවන් මං ඔබට එස් පැහැදිලි කිරීම කරන්න සූධානමින් ඉන්නවා. ප්‍රශ්නාංක විසික. COොID-19 පාලනය කිරීම සඳහා උපක්‍රමයක් ලෙස ලොවපුරා රටවල් මුල්ම වරට තහනම් කරන ලද ස්‍යිවේදන වර්ගය ඇතුළත්වන්නේ ලෝකේ හැම රටක්මවාගේ ස්‍යවේදන වර්ග දෙකක් තහනම් කලා මුලින්මයි. තවතව සවධන වර් තාන කරන්න වෙයිදන්න හිට අනිදන්න නේද ෆස්බ අතත්්‍ය සන්නවෙදනය තහනම් කරන්න වෙයිදන්නෙත්නෑ බොරු ප්‍රචාර්යාවනවයි කියලා ඒහර වැරදිි තොරතුර යනයි කියලා නේද. හැබැයි මෙතනැති මොකක්ද වුණේ මෙතනැති වුණනේ ප්‍රධහන සනිිවේදන වර්ග දෙකක් තහනම් කලා ස්‍යවදන වර්ගයයි. දනගේ අන්තර්වර්ී අන්තර්වර්ී කොමත් තහනම් කරන්න බෑනිේ තමන් තමන්ක් සන්නවේදනය කරන එක අන්තරපුදගල තහනම් කලේ නෑන නේද. එක දෙෙක් සන්නවේදනය කරන එක තහනම් කළේ නැහැ. නමුත් එතනද මීටරයක් දුරිින්ගට කතා කරන්න කලවිතරක් කිව්වා. දෙක අන්තරපුද්ගල සමූහ අන්තරපුද්ගල තහනම් කළේ නෑ. එනිසා දෙකත් උත්තරයෙන් නෙවෙයි. තුන සමූහ සමූහනම් තහනම් කලා. එකට එකතු වෙන්න බැෑහැ නේද පන්තියක්ක් අත් යන්න බැෑැ ඉස්කෝල යන්න බෑැ සිවක් කරන්න බෑ ැ වීපවත්වන්න බෑ සමි සමාගම් තියන්න බෑ. එන සමහසන්නිවේදනය තහනම් කලා. මහජන සංවිවේදනය සමහකට වැඩි පිරිසක් එක කළඟ හමුවනවනම්. මජනසවිවදනයක යන්නේ යන්ත්‍ර භාවිත කරමින් නක්කළංඟ හමුවන විශාල පිරිසක්. සංනිවේදකයා පේනවග්‍රහකයින්ට. හැයි කියනදේ පැදිලිවල එහන්නේ නැහැ. හකගේ ප්‍රචරත් සන්නනිවේදකයටට ඒ තරම් පැහැදිිලිවඳුන ගන්න බැහැ සමහෝසනිේදනය තරම්. අපිකටකවා මහජන සන්නිවේදනය කියලා. එතකට මේ මහජන ස්‍යිවේදනයයි සමූහ සනිිවේදනයයි කියන්න දෙක තමයි දෙක තමයි. වැඩීම තහන්නමකට ලක්වුණේ ලෝකේ. මුලින්ම තහනම් කළේ මේ සංනිවේදන වර්ග දෙක එනම් පිළිතුර පැහැදිලී සමූහ සං්‍යිවේදනය සහ මහා ජනසංනිිවේදනය තාම ජනසංනිවේදනයවත් අතත්ත් සංනිවේදනයවත් තහනම් කරල නැහැ කිසිදුරටක. එනිසා උත්තර හතරත් නෙවෙයි පහත්නෙවෙයි පිළිතුර තුන. උසස් පෙළ සං්‍යිවේදනය හා මාධ්‍ය අධ්‍යනය. නම විෂේනිර්දේශය වීඩෝ පාඩම් ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරීම් මෙන්ම විශාලු බද්ධ නවතම තොරතුරු එසැනින් ලබාගන්න දැන්ම මීඩියා නිිලන්ත YouTubeබ චනලය සබස්්‍රයි් කරන්න ඉන් පසු දෙන් අයිකනය මත කලික් කරන්න ඒ රැියයනවා විසිද්ධවනී ප්‍රශ්නය. COොVID-19 නිසා ජනමාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් සහ අනිකුත් මාධ්‍ය ක්‍රියාකාරකයන්ගේ අවශ්‍යතාව වැඩිපුර දැනමින් පවති. එකන ආයතන වලට වැඩිපුර දැන් සේවක කියව නත්තම් වාර්තාකරුවන ඒ තැතැන්වලට අවන්න පේ තොතුරු කියන්න නේද හැම මාධ්‍ය යතනකට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියනවා. නමුතුන් රටේ පවතින තත්ත්වය මත. ඒහිපතිෙනෙකු පමණක් සේවේ සඳහා පැමිණෙන්ව දක්නට ලැබ. හැම්ම මාධ්‍යආයතනයකම රූපවාහිනේ ගුවන්නදිලි පුවත්පත් මේ ආයතනවල සේවක හිඟය මේදිනවල බොහොමහලින් තියෙනවා ඔන් බයටෙන්නේ නෑ සමමාරුන්ට එන්න බැරිනිසා එන්නේ නෑ දිනීතිය සහ තවත් ප්‍රශන නිසා. මාධ්‍යිට ඇතරනීයේ පොඩි නිහසක් දිල තියෙනවා තමයි. නමුත් එ නිදහස්ස දුන්නට සෑහෙන අඩුවක් මාධ්‍යයතනවල තියනවා. එතකොට නමුන් රටේ පවතින තත්ත්වය මත කිහිපදිනකු පමණක් සේවය සඳහා පැමිණුණු දක්නට ලැබී. මෙහිනි අකමැත්තෙන් හෝ ජනමාධ්‍යයට බැහැර කළ යුත්තු වන ජනමාධ්‍ය ලක්ෂණයක් වන්නේද ජනමාධ්‍ය ලක්ෂ ගැයි ප්‍රශ්නයහන්නේ. ජනමාධ්‍ය ලක්‍ෂණ අපි බොහොමයක් කතා කලා. ජනමාන්දිී ලක්ෂණ අපි පිළිවලට ගොඩක් කතා කලා දරුවුණි එක් එකෙක් සනිවේදන වර්ගවල සනිවධන වර්ග හත්තරම න නම් හයේමාපි ලක්ෂණ වෙනවෙනම කතා කරාන්නේෙ. නේද එත ගොට ජනමාධ්‍යවල ලක්ෂණ අපි වෙන මසාකච්ඡා කලානනි මොනවාද කියලා නේද. ිකිව ක්ෂය අත්‍ය වශ්‍යය කිව වශ්‍යයන අත්‍ය වශ්‍යය කිව අතති විශාල ප්‍රරිිකටෙක්වල් තුොරතුරු දෙනවා කිව සදේශ පොදුව විසරනය කහනය කිව ප්‍රචාර්පතිි පෝෂල ්‍රමාාදයි කියලා කිවවා ්‍රාහකය කෞුද කියල සන්නවේදකය දන්නන්නේ නහැයි කියලා කිව්වා සනිවේදකින් ෘධය සන්නවේතිකින් වන්නෝනි කියෙක්කව මෙමක ගොඩක් ලක්ෂණ කිවද අප හනවා මේ ලක්ෂණවලින් අකමැත්තෙන් වනත් මේ ද වස්සලාර කලින් කියපු විස්තරය අනුව ජනමාධ්‍යට බැහැර කරන්න වෙලා තියන ක්ෂණය මොකද කියලා එක. ක් භාවිතය එක බැහැර කරන්න පුළුවන්ද බෑ තාක්ෂණික භාවිතයේ බැහැර කරන්න බැහ. ඇයි බහර කරන්න බැරි. තාක්ෂණික භාවිතය ජනමාධ්‍ය කොයි තරම් සෙන ගඩුවනත්, කොයිතරම් සේවක අඩුවනත් නිවේදකය අඩුනත් සංස්කාරකවරු අඩුනත් කවුරු අඩුවුනත් ජනමාධ්‍යයේ තාක්ෂණයෙන් බැහර වෙන්න බැහැ. ඒ බහැරවෙන්න බැරි තාක්ෂණය නැත්නම් ජනමාධයක් පවතින්න විදිහක් නැති නිසා. එනම්ඒ බැහැර කල නොහැක්කක්. දෙවනි පිළිතුර පොදු සන්දේශ විසරණය. කොහොමත් පුවත්පත ගුවන්ඩදලිය සහ රූපවාහිනයත්තුන්නම සන්දේශ විසරණය කරන්න පොදුව තමයි. සන්දේශ විසරවාහරන්නේ පොදුවේ තමයි. එනිසා ඒ පොදදු බව පොදුවේ විසරවාහැරීම කොමත් අපිට බැහැර කරන්න පුුවන් දෙයක් නෙවේ. තුන් ඇනි පිළිතුර දොරට පාල ක්‍රියාවලේ. ෙ ොම ොට පා ්‍ර ාවල ටික් ගැරින් ප්‍රාත්නක න්න ඕන හේතුව ොවිI-19 පිළිබඳ වැරදි තොරතුරුවෙන්න පුුවන්. වැරදි සමාජගත වන දේවල් එන්න පුළුවන්. වැරදි මාධ්‍ය මූලාශ්‍රවලින් තොරතුරු වෙන්න පුළුවන්. හිනිසා බොහොම තදිින් දොරුට පාල ක්‍රියාවලි ක්‍රියාත්මක වෙන්න වෙනවා. හතර වෘර්තියේ මාධ්‍ය කරුවන් කටයුතු කිරීම අපි යෙන අතර පොඩි ප්‍රශ්නය මක්කද ප්‍රශ්න හැදිනවල කට්ටි අඩුයි කිව්වන අ ෘතතිය පූනු ලබ්වාහට එන්න විදියක්ක් නෑ කිවනි. ශ්‍යරන සන්නිවේදකින් ප්‍රමාණයක්ත් වැඩිවෙලාතියෙනව කිව්වන්නේ. එනම් මොකක්දැවිටති ප්‍රශ්ණි දැන් ෘතිය නොූනත්න් අර්ධවෘර්තිය හෝ නැත්නම් වෘර්තීමේ හැකියාවක් නැති පිරිසක් හෝ භාවිත කරගෙන පිට සිද්ධ වෙනවා. ක එනිසා අක්ක මැත්තෙන් උනත් අපට මේ ලක්ෂණයේ බැහර කරන්න වෙන. සනිවේදකයන් වෘර්තය සනිවේදකින් වීම කියන ලක්ෂණයට බැහර කරන්න වෙනවා. අ ඒ එක මාර්ගිකවීම කිය බොහෝ බොහෝවිට ඒමාර්ගික වීම කියනෙක කොහොමත් ඉතින් තියනවා. බොහවිට කියන්නේ ඇයි ඉදඒට ප්‍රතිචාරත් ලැබෙනවන්නේ ප්‍රමාධ වෙලාහරි නේද තකොට ප්‍රමාධ වෙලාහරි ප්‍රතිචාර ලැබෙනව නිසාපි කියනවා බොහෝවිට ඒකමාර්ගිකයි කියලා. එ. උත්තර උත්තරේ හ උත්තරේ හතර ප්‍රශ්නාංක විසි දෙකට. අපිළඟට යනවා ප්‍රශ්නාංක විසි තුනට. COොVID-19 පිළිබඳ එක්කෙක් මාධ්‍යවලින් විවිධාකාරයේ නිවරදි මෙෙන්ම වැරදි තොරතුරුදද ග්‍රාහකයා වෙත ලැබේ. එක නිවැදි තොරතුරුත් ලැබෙනවා වැරදි තොරතුරුත් ලැබෙනවා. එතකොට මේ ලැබෙන තොරතුරු නොනැවති පැමිණෙමින් සිටිනවා. ඒ නොනතින. මෙහිදී වැරදි තොරතුරු මගහැර. නිවරදි තොරතුරු ලබාගැනීමට වැදගත්වන එචබආකෘතියෙහි සඳහන් වැදගත්ම අංගය වන්නේ. ැ ඔන්න අපිට ජනස්‍යවේදනය යටතයේ ගන ගත්තු හර්බට් අන්ගුරේඩ සහ බෝන්ගේ ජනස්‍යවේදනා කෘති ඔලුවට ගන්න වෙනවා. දැන් එතන කියන ප්‍රශ්නමකක්ද අපිට ොරතුරු එෙනවා, ඒන තොරතුරු හොඳේවා නිවරදිවා වැරදිවා උක්කොම මෙෙනවා. එ තොරතුරු අපිළඟට එන්නවා නමුත් අපි ඔක්කොම ගන්නව ජනවාහදහා එනවා. ඒනම් අපිට දැන්කරන්නයක් නෑ. ට ලපෑම් කරන්න ළුවන් ಾට ක ෙනස් කරන්න ළුවන්. එන්න ොරතුරු සියල්ල න න අප ොතනින්ද මේ ාල න කරගෙන නිවරද ොරතුර වි ර ගන්න ඕනේ න්න ඒ ැන ප හඳ ග න හි පි ි ෝධ ට ති බ ತතු මයි. ෘ නුව රුවන ගැනකිවවා. ේත ගැන කිව්වා දුරට පාලකෝ ගැනකිව්වා ජනමාධ්‍ය ගැනකිව්වා නියාමකෝ ගැනකිව්වා පෙරහනු ගැනකිව්වා ග්‍රාහක ශේෂත්‍ර ගැනකිව්වා බලපෑමගෙන කිව්වා. සන්දේශය නිර්මාණය කරලා යොමු කරන්නේ සන්නවේදකයෝ සන්දේශය ගමන් කරන්නේ කේත විදිහට දුරට පාලකෝ කියන්නේ ඒ සන්දේශයට බාධා පමුණුවන සහ ඒ වෙනස් කම්බලට බදුන් කරන අය. එළකට ජනමාධ්‍යකිල කියන්නේ සන්දේශය ගමන් කරන මාධ්‍ය නියාමකය කියන්නේ. ඥයාම කියන්න පුළුවන් මෙහවන්න සන්දේශය පනිවිඩේ සහමාධ්‍යයතනයඒ රජයවෙන්න පුළුවන් රජයේ නීතිීද වෙන්න පුළුවන් නිලධහරින් වෙන්න පුළුවන්. එළකට පෙරහනු කියලා කියන්නේ ග්‍රහකයක්ත් තුළ තියෙන දෙ ග්‍රාහකයල් ලැබෙන ලැබෙන හැමදේම තමන් විතට නත්තු නොකරගෙන පෙරල් පෙරල්ල පෙරලා නිවරදේ විතරක් ගන්නවන එකට පෙරහනු කියලා කිව ්‍රහ ෂත්‍රය කිලක්වේ පනිවිඩේ ලබෙන තැන බලපෑ කිවේ අ ග්‍රාහකයට පනිවිේ ලබ නයි පස ්‍රහ . පිළිතුර පැහැදිලි. උගද පිළිතුර මෙහි කියවෙන විදිහට නම් එච්චූබී ආකෘතිය අනුව අපිට ලැබෙනවතුරතුරු කරන්න දෙයක් නෑ අපිට පාවිච්චි කරන්න තියන එක්කම තැන තමයි පෙරහනු. අපිට ලැබෙනව නිරදි වැරදි සියලු තුරුතුරු හෙනනම් අපි අපි තුළ තියන්න පෙරහනු පාවිච්චි කරලා අපි උත්සාහ කරන්න ඕනේ මොනව කරන්නද පෙරහනු වලින් නිවරදි තුරතුරු විතරක් අපි ළඟට ගන්න. එනම් පිළිතුර පැහැදිලි. ගද පිළිතුර. තුක න පිළිතුරු අංක තුන. අපි ඉළඟට යනවා විෂි හතරවෙනි ප්‍රශ්නයට. ෆේස්බුක් හරහා වැරදි තොරතුරු සමාජගත්ත කළ. උගත් පුද්ගලයකු අත්තඩංගුවට ගෙන. අධිකරණේයට ඉදිරිපත් කළ පුවතක් පසුගේ දිනක වාර්තාාවිය. මින් ාත් පැහැදිලි වන ක්ෂණන වන්නේ ැ ග ್ පද ක ංකා තු පා න ්‍රධාන ල යතනයක විදායක ධාරියෙක් లు නේද පරිපාල ල ධරියలో හෙව කනෙක්. හගත් කියලා කියනවාවදැන් පහගෙදස්සල ආවන උගතුන් බදධමතුන්න පාලිමේ තුඩය අන්න නනි කලෙ කුත්නේද ැ න්නන් පටි පුචි සකයක්ක්කනවා මේ උගතුන්ද බුද්ධිමතුන්ද සමාජයට යහපදදේවල් කරන්න කියනෙක වුන්ට සමාජය පිළිබඳවබෝධයක් නැත්තම් කොච්චට උගත්තුනතෝන්ගෙන් පලක් නෑ. දැන් මේ සිදුවීමෙන් අපට වාර්තාවෙන්නේ මොකද කියලා හනෝ. දර්මුණනි මං කලින් කිව්වා? අපි විභාගෙදී සෝදානම් වෙන්නේ සං්‍යිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂ පිළිතුරු දෙන්නන. එහනම් අපි සකස් කරන්න ඕනේ අප පිළිතුරු මොකට ගැලපෙන්නද සංනිිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයට ගැලපෙන්න්න. එතකොට සංනිිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට නොගලපෙන කිස්සිද්දු පිළිතුරක්. අපිට ගන්න බෑ. එනිසා පුළුවන් තරන් අපි උත්සාහ කරන්න විශය ඇතුළේ මුත්තර හොයන්න. නිසා සනිිවේදන විශය අර්ථයෙන් තමයි අපිකද අදාළ පිළිතුර තෝර මේ පිළිතුර සසිල්ලම නිවරදි වෙන්නක් පුළුවන්. නමුත් අප විෂය අනුබද්ධව අප පිතුර තෝරන්න වෙන මේක හොඳට මදක තියාගන්න ඔබ උසස් පල විභාගයේදී විශේෂයෙන්ම සධිවේදන විෂයට අනුව මුල් තැනක් දෙන්න පිළිතුරු තෝරණ කොට පලවෙනි උත්තර. රටේ නීතිය සැමට පොදු බවයි. ඔේ ඇත්ත. ඇ සනිවදන ර්තයන්ද නෑ ඒ අර්ථයන්ි ජෝගන්න බැයි. දෙ අතත්්‍ය සන්නවේදන ඇද ආචාරධර්මවලට යටත් බවයි. හන දැන් අපිට පොඩි දෙයක් කියෙනවා අමකක්ද. අප සනිවදන විශේ ගෙන ගන්නව සනිවදන වර්ග ගැන අතත්්‍ය සනිවදනයේ ජනස්‍යවේදනය සමහෝ ස්‍යවේදනය මහජන ස්‍යිවේදනය. එළකට අපිගෙන ගන්නවනි සංනිවේදධකය සා ග්‍රහකය තුල තියෙන් නනි ආචරධර්ම ගැන ඒ නිසි ආරක්ෂ කරන්න න ආචරධර්ම ගැන්න. එල්සමේ ආචාර් ධර්ම ගනත් මෙතර දෙමක් කියෙනවන්නේ නේද දරුවේ. එනම් මෙතන පොඩි සනිවේධනාර්ථයයක් තිය නොමේ කියන කාරණය. අපි පිළිතුර එහෙම තියේදී ඉළඟ උත්තර තුනට යමු. සමාජයේ තුළ අනර්ථකාරී පුද්ගලයන්ද සිටින බවයි එක නම් පැහැදිලී හැබැයි ස්‍යවේධනාර්තයෙන් අපිට උත්තරේයට යන්න බෑ. හතර උගත් වුවද අයහපත් පුද්ගලීෙන් සිටින බවයි. අනේඔ නද උගත් තමයි හැබැයි? තමාජයට අකර තැබමයි කරන්න හදන්නේ අයහපතක්මයි කරන්න හදන්න. හැබ ඒ සනිවේධ නාර්ථයෙන් අපිට පැහැදිලි කරන්න පුුවන් දෙයක් නෙවේ. පස්සනි උත්තරේ පොලිසිය තමකාරය මැනවින්න ටු කරන බවයි ඕහු එකක් පැහැදිලි හැබැයි අපේ විෂය අනුබද්ධ උත්තරයමකක්ද දෙක අතච්‍ය සන්නවේදනයද ආචාර ධර්මවලට යටත් බවයි. පැහැදිලීද හරි. විසි පස්වනි ප්‍රශ්වක්. බොහෝ රටවල නිරෝධායනය වෙමින් පවතින පවුලේ අනික් අය සමග සංනිවේදනය කිරීමේදී, දුටු සංවේදී දර්ශන රාශයක් පසුගේ දිනවල මාධ්‍යහරහා අප වෙත ලැබුණි. මෙහිදී ඈත සිට දෙදෙනෙකු අතර සංනිවේදනය කරන අයුරු මෙන්ම. සමාජ මාධ්‍ය නවමාධ්‍ය භාවිතයෙන් සංනිවේධනය කරන අයුරුද දක්නට ලැබුණ. එහිදී ඇතිවේයයි සිටිය හැකි, සනිවේදන විදි ඇතුළත් කණ්ඩය මකක්ද කිය හනෝ. හගේ දවසල අපි දැක්කා සමහරෝය සෞඛ්‍යංශයේ සේවකයෙන්ගේ පෞල්ලලය දරුව ඇති ඉඳදල කතා කරන්න. නේද ඔන්ට රතමන් ගම්ල්ලළට යන්න බැහතතාත්ලකට අන්න බෑඇතින්දලා නිර්වාාචික තමයි බෝවිට කතා කරන්න. මකද ඇත්ත මීටර් ගලන්න කෑඇතින් දලතමයි ඔන් කතා කරන්නේ. මිට සීයක්විතර ඇතින්දලා. ඉලකට අපි දැක්කා සමාජමාධ්‍ය භාවිත කරනවා අනවමාධ්‍ය කරම භාවිතක කරනවා වීඩියෝ කොන්ෆරන්ස් නේද වයිබ වටසැ පිමෝ වගේ දේවල් භාවිත කරමින්. ඇගේ පන විඩ හෝමාරු කරගන්න විදිාපි දැක්ක්. මේ ගැනයි මේ යහන්නේ එනම් මෙහිදී අපිට දකින්න පුළුවන් සංනිවේදන ස්වරූප මොනවද පලවෙනි එක. විධිමත් සහ අවිධමත් නෑ මේකේ විධිමත් වෙන්න පුළුවන් අවිදිිමත් දේවල්න්නක් නෑ විිමත්කයන් නිශ්චිතකතුවරයෙක් නැති උපදින තැක් නැති හම දේවල්න ඒම දෙයක් ගැන මෙතන කිය වෙන්න නෑ. ඉළඟ එක දෘෂ්‍ය සහ නිර්වාචික එක වෙන්න පුළුවන් ඇයි. ඇහැට පේනවා නිර්වාචිකයි. එනම් දෘශ්‍ය සහ නිර්වාච්චික ස්‍යවේදනය තියෙන පුළුවන්ද පුළුවන්. දෘෂ්‍ය සහ නිර්වාචි කොඳත්‍ර බලන්නේ එක ඇහැට පේනවා ඇතින්න දෙන්න නිර්වාචික වතවන්න නවනේද දෘෂ්්‍යකයන්නේ පේනවෙන දෘ්්‍ය තියන්නත් පුළුවන් නිර්වාචික තියෙන්න පුළුවන් නම් දෙවෙනි පිළිතුර දැනට නිවරදි පිළිතුරක් අපිියනි උත්තරවටත් යනවා. අවිදිමත් සහ වාචික එතන අවිිමත්තය නිසා පිට උත්තරයට යන්න බෑවාචික තියන්න පුළුවන්. ලකට අවිධිමත් සහ නිර්වාචික තන අවිධමත්තීර නිසා අපිට උත්තරයට යන්න බැහැ ඒ උත්තරේ අපිට බැහර කරන්න පුළුවන්. මේ කිවක් නොේක ල අත්තර ඇතින නෑ මේ කිසිවක් නොවේ කියන්න බෑහමොකද. දෘෂ්්‍ය සහ නිර්වාාචික සංනිේදනය ඉහත සිදවීමනු අපිට පැහැදිලි සිදුවනා කියලා. නිසා මේ උත්තරේ පැහැදිලි උත්තරේ දෙක ෘෂ්්‍ය සහ නිර්වාචික සං්‍යිවේදනය. ඒ ප්‍රශ්නාංක විසි පහ. එසස් පෙල සම්නිිවේදනය හා මාධ්‍ය අධ්‍යහනය නවවිශයමිර්දේශය. വීඩියോපාඩම් ආදර්ශ ප්‍රශ්න සාකච්චා කරින් මෙෙන්ම විශාලු බද්ධ නවතම තොරතුරු එසැමින් ලබාගන්න. දැන්න මීදයා මිලන්ත YouTubeබ චනලය സබස්්‍රයිප් කරන්න ඉන් පසු දෙල් අකනය මතලික් කරන්න. ග විෂ හය ප්‍රශ්නංග විසි හය. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශිකවරයාට වඩා නියෝජ්ජ පොලිස්පති අජිත් රෝහණ මහතා ඉතා හොඳින් ජනතාව දැනුවත් කරන බවට සමාජයපුරා මතයක් ඇතිවී ඇත. ඊට අවම හේතුවක් විය හැකි ඔහු සතු කුසලතාව වන්නේ. මේ අප මේ කියන්නේ තවත් කෙනකුට අපහාස කරන්න නෙවෙයි දරුවනේ නමුත් මේ දිනවල ඉතාම හිත් ගත්තු පුද්ගලයෙක් ජනතාවගේ හේතුව ඔහු සතු සනිිවේදන කුසලතාව නිසා. එතු ඔහු සතු සනිිවේදන කුසලතා අතර. අඩුවෙන්ම තිබිය හැකිය හිතන්න පුළුවන්. එක අපිට හිට අඩුවතිනොයි කියලා අඩුවෙන්ම හිතන්න පුළුවන් කුසලතාව මොකක්ද කියලයි මේ අහන්නේ. පිළිතුරවාංකේක පෙරසූදාන. හොතු පෙසූධදරම ඉතාම හොඳින් තියෙනවයි ඉතාම විශිෂ්ට කුසලතාවක්. දෙ යෝග්‍ය භාෂාවක් භාවිත කිරීම. ඇතට මොහු යෝග්‍ය ගැල්ලපෙන භාෂාවක්තමයි භාවිත කරන්නේ. එනිසා අතමයි අපි ටිතා හොඳන්නේ වැටහෙන්නේ. වගකීමෙන් යුතුව වචන භාවිත කිරීම. ඔහු වගකීම් විරහිතව කතා කරනවා අපිට පේන්නේෙ නෑ. හු බොහොම වගකීමක් ඇතිවතමයි සියලුම දේවල් කියන්නේ සියලම වචන කියන්නේ. එවිට අත් අපිට විශ්වසනීයත්වයක් ඇතියෙනවා අපි තුළ. ඉළඟට ස්‍රී අත්වයක් ගොන්නගා ගැනීම කද ස්‍රී අත්වය කියන්නේෙ දරුවනි අන්‍යතාව. එක්ෙක් ස්‍යවේදකයා තමන්ට අන්‍ය වෙච්ච ක්‍රමයක් ගොන්න ගාන්න දැ අප චිත්‍ර ශිල්පින් ගත්ව සිිල් වෙත සිංහට අන්‍ය චිත්‍රරටාවක් තියෙනවා. ගුණපාල ජයලත් ඉළඟට සරත් මදූට අන්‍ය වෙච්ච දේවල් තියෙනවා. පිකාසෝට ලේනාලොඩාවිච්චිට අන්‍යවෙච්ච චිත්‍ර ශිල්ප ක්‍රම තියෙනවා. නිවේදක නිවේදිකාවඩත් තේෙමයි. ගායක ගායකාවන්නටත් තේමයි. කතිකයන්ටත් එහමයි. එක්කේ කතිකයාගේ අනන්නේ ලක්ෂණ අපි හඳන ගන්නවා. දේශපාලකයෝ බලන්නක ඕවනතරතියන අනන්්‍ය ලක්ෂණ එකනකාගේ නේද. තුොම අනන්නේ ලක්ෂණ අවබෝධ කරගන්න නිනම් අනන්නේ ලක්ෂණ වලට අපි කිය නොමකක් කියලද ස් ඊයත්වය තමන්ගේ කම. එතකොට ඔහු සතුවවා අජිත් රෝහණ මහතා සතුව සීයත්වය එනැත් නම් තමන්ගේ කමනැත් නම් අනන්මිතාවයක් තියනවා. එනිසා එයත් විශිෂ්ට සන්න්‍යවෙදන කුසලතාවක්. ස්‍යවේදන තාක්ෂණය පිළිබඳ දැනුම. හ සතුව සනිවධන තාක්ෂණය පිළිබඳ දැනුම ඇති දරුවනි. අපි දන්න ඇතියෙනවද කියලා ඇතිනි. හැබැයි ඔහු මේ කතාකරන විදිියෙන් හරි නැත්තම් ඔහුගේ මේ විශිෂ්ට සනිවේධන ක්‍රමය තුළේ තාක්ෂණය පිළිබඳ දැනුවක් ඔහුට තියෙනවාගේ එකක් සනාත වෙන්නේ නෑ. එනිසා මේක ඔහු විසින් මෙහිදී සනාත කරනලද කුසලතාවක් නොවනහින්දා පිළිතුරුවන්ක, එනම් විසිහයවිනි ප්‍රශ්නයට පිළිතුර අංක පහ. ඉළඟට විසිහත්වෙනි ප්‍රශ්නය. COොVID-19 පිළිබඳදී ඇති වෛද්‍ය උපදෙ සනුව ඔබට ඒ පිළිබඳ දැනුවත් කිරීමට භාවිත කළ හැකි සංනිවේදන ක්‍රමයක් වන්නේ. COොVID-19 පිළිබඳදී ඇති වෛ්‍ය උපදෙ සනුව. ඔබට ඒ පිළිබඳ දැනුවත් කිරීමට භාවිත කළ හැකි සංනිිවේදන ක්‍රමයක් වන්නේ. ද පදස් පිබ දනුවක් ැත්ත මේ ප්‍රශ්ට පිතුර හොයන්න බෑ සයි මකිවේ COVID-19 පිළිබඳ මේ දනවල ඔබ දැනුවත්ව යුතු කරුණු සහ සනිවධනය හා මාධ්‍යත්්‍යයනය විශය විෂය කරුණු සියල්ල මුහුකරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍රේ සකස් කරලා තියෙන්නේ ප්‍රශ්න තියකින් යුතු ප්‍රශ්නත්‍රයක් විභාගයට ප්‍රශ්න පණහක් කෙනවවා නමුොත් අපි ප්‍රශ්න තියෙක ප්‍රශ්න පත්‍රයක්ම මේ සාකච්චා කරමින් ඉන්නේ. පිළිතුරු. පළවිනික වීදිනාට විධනාට තියන්න අපට තතික් ැන. ඒ එකතු කර කන්න ඕනි ලංඟ නද වවිඩටයන්න ඕනනි පාරටයන්න ඕනනි දැන්දිරනීතින සකෝමත් බෑ එනම් වවිදිනනාට්‍ය අපිට කොහොමත් කරන්න බෑ කුඩා කණ්ඩායම් රැස්වේෙන් කුඩාතියා මොන කණ්ඩයම්මත් රැස්වීම් තියන්න කණඩයම් ගතවෙන්න බෑ. COොවිD- වල දෙන ප්‍රධහන උපදෙස තමයි කණ්ඩයම් ගත වෙන්න පයිකට එකතු වෙන්නපා කියන එක. තුන මහජන සමුලු පුළුවන්ද සමලු තියන්න. අේ බෑ සමුළු තියන්න තිදක් නෑ. එනිස මේ කත්න් උපදෙස්සනුව ප්‍රයෝගිකුත්තරයක් නෙව. හර ගුවන් විදිලිය. ගුවන් විදිලියෙන් කොරනා හෝ COොID- මේ කියන රෝග වසංගතය පැතිරෙනයි කියලා කොහැරි වාර්තා වෙලා නැනේ නේද. එත ගුවන් විදිලිය අපිට භාවිත කරන්න පුළුවන් දැනට යෙන පිළිතුරවානු. හෙද ඒරිසාපි මේ පිළිතුරු මේ පිළිතුරු අතරින් දැනට හතර වෙන්න පිළිතුර අප පිළිතුර විදිහර තියාගෙන පස්සනි පිළිතුර යමු. කද පස්සන පිළිතුර ගදද ගෙන්ගෙට ෑම. ගංගට යනල ස්රාණඉන්නේද. ගෙන්ගට යනාකිලා කියන්නේ ද තමයි ේරනීමේ ගෙන්ගටයම ගන් ගෙටයෑම. ගෙන්ගෙට යන්න කොහමත් දැබයි අපි බයියන්න සහ ගෙවලින් කැමතිත්නෑ නිෝධායනය නේද. අප අර සම්පෑදුනම පැපුලඇහදනම ගෙදර කහමත්තක්කිලනවාන අපප සම්ප්‍රදාය තුළලේ ඇයිඒ. නිරෝධායනය කරලා දවස් සතක්තිස්සේ ඒ සරම්පැදනම පපුොලහදනමේ ගොල ගෙදර ීල යවා ඇතමේ කරන්නම කක්ද. නිරෝධායනය කිරීම. එතකොට ගෙන්ගට යන්න බැහැ. නිරෝදායන කාලදී. ගට න්නේ නැ නිරෝධයන කාලිදී. නේද සිංහල හින්දු අලුත් අවුරුද්දේ නොනැකැතේ වෙලාවේ ගෙදරකින් කන්න බොන් නැහැනේද අපි. පුුණ්්‍ය කටයුතුම නේද කරන්නේ. අ ඒවගේ තමයි මේ කත් නේද. එන්සම ගංගට යනඒ එක මිනිරෝධයන කාලිදී අපිට සිද්ධ වෙන්න බැහැ සිද්ධ කරන්න බැහැ එනම් උත්තරේ පැහැදිලී ගුවන් නිදිලිය පිළිතුරුවන්ක හතර පිළිතුරුවන්ක හතර ගුවන් නිදිලිය. ට යනවා විෂී අටවෙනි ප්‍රශ්නයට. COොVID-19 පිළිබඳ පසුගේ දිනවල බෙදාහරින ලද. අත්පත්‍රිකාවක එය ප්‍රකාශයට පත් කළේ කවුදැයි නිවරදිව සඳහන් නොවිනි. මෙය ලිපිසීර්ෂයක් හෝ දුරකතන අංකයක් හෝ නොමැතිව බෙදාහරින ලද ලේඛනයකි. මෙම ලේඛනය පිළිබඳ නිවරදි පිළිතුර තෝරන්න. ඒ මේක ලේකනයක් පම විතා පැහදිලි එන්සම් එක ලිකිත මාධ්‍යයක් බවට අයි කතා දෙකක් නෑ ඒ එක තර්ග කරන්න දෙයක් නෑ එක තියනවා. එන්ස මේ පිළිතුරු පහෙන් අපිට ලිකිත මාධ්‍යයක් කියන සියලු පිළතුරු මේකට අදාළ වෙන්න පුළුවන්. නමුත් අනෙක් පිළිතුරගැෙන අපිට පොඩි ්්‍රශ්නයක් තියනවා. එනිසා ඒක අපි හරියට තෝරන්න ඕනේ තමි කියන විදිහට මේ බෙදාහරන ලද පත්්‍රිකාවල ප්‍රකාශයට පත් කළේ කෞද්ද කියල නිවරදිව සඳහන්න ැහැනේ. එ මික කැලෑපත්තරයක් වෙන්න ඇති. කලාලයිපත්තරයක් එන්නමකක්ද. අවිධමත් සන්න වේදනයක්. අඩුම තරම ලටහෙඩ්ඩ එකක් තිබුණන නේද. කොහෙන්ද කියලා හොයන්න තිබුණනේ ලෙටහෙඩ් එකක් නැහැයි කියන්නේ කොහෙන්ද මේක නිකුත් තුනේ කියලා නෑ. දුරකතනංකිකුත් නෑ. හැන කවුද කොහෙද කියලා හොයා ගන්නත් බෑ. එංසා දුරකත නංකෙකුත් නැහැ. ලෙටහෙඩ්ඩ එකක් නත්තන් ලිපි සීර්ෂ්‍යයක්පා විච්චි කරන්නෙත් නෑ. කෞද්ද කියල සඳහනකුත් නැත් නම්. පැහැදිලිවම මේකාවිදිමත් සන්නවේදනයට අයි අයිති වෙන්නේ නම් උත්තර දෙක පැහැදලී මොකක්ද ලිකිතයි අවිදිමත්. පිිතුර පලවෙන්න පිළිතුර මයි ලිකිත සහ අවිදිමත්. දැන් අනිත් පිළිතුර වල බලන්න විධමත් කියල තිෙනවාද වෙන්න පිළිතුර එෙන්සයික ගන්න බැහැ. වාංචික සහ විදිිමත් කල තියෙන එෙන්සයික ගන්නත් බැහැතුන්වනික. ඒද වාචික කියන කොටස සහරවට ගන්න පුළුවන් මොකද ේඛනේ වචන තියෙනවාන නය දේ නිසා. නත් විදිමත් කියන කොටස නිසා ගන්න බෑ. ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය, ශ්‍රව්්‍ය කොටසක් මේක නැති නිසා ඒ එක ගන්නත් බෑ දෘෂ්්‍ය සහ විදිමත් විදිමත් කියලා තියෙන නිසා ඒක ගන්නත් බෑහ නම් පිළිතුර පැහැදිලී ලිකිත්ත සහ අවිධමත් ස්‍යිවේදනය. ඉළඟට අපි විශෂී නම වෙනි ප්‍රශ්නිටේ යනෝ. රජයේ කොවිD-19 පනිවිඩවල, විශ්වසනීයත්වය පිළිබඳ සැලකීමේදී. වැඩිම විශ්වසනීයත්වයක් ඇතිවිය හැක්කේ. රජයේ COොVID-19 පිළිබඳ පනිවිඩේනවනයක් පිට නේද. ඒ විශ්වාස කරන්න පැ අපි විශ්වනයත්යක් නැත්නම් අපිට මේ තුොතුරු අනුගමනය කරන්නත් බැහැද නොප දෙසක්. සැව පිගන්නත් බෑ. එනම් රජයේ COොVID-19 පණවිඩවල විශ්වසනීයත්වය පිළිබඳ සැලකීමේදී. වැඩිම විශ්වසනීයත්වයක් ඇතිවෙන්න පුලුවන් කොහොමදොද? එක ලිකිත සහ විධමත්. ලිකිතයිනම් පොඩි ශ්වාසයක් ඇතිවෙන්න පුළුවන්න්නේ නේද මුද්‍රණය කරලා ඇවැනි නිසා. සාක්ෂයක් තියෙනවාන විදිමත් නම් හිමිකරුවෙක් ඉන්නව නම් කියපු කෙනෙක් ඉන්නව නම්. නේද ඒ සම්බන්ධතා අංක තියෙනවනම් ලිපිසිේෂයක තියෙනවා නම් වගකීම ගන්න කෙනෙක් ඉන්නවා නම්. එනම් පලවිනි පිතුර දැනට නම් නිවැරදිී. නද ගදද පිළිතුර ලිකිත සහ විදිමත්. දෙනි පිළිතුර ලිකිත සහ විදිමත්. විදිමත් නම් ෝම ශව නියත්යක් ඇතිකරගන්න බෑ එලස දෙවෙන උත්තරි බැහැර කරන්න. තුංගන පිළිතුර. ස්්‍රව්‍ය සහ දෘෂ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය වුණයි කියලා විදිමත් එන්න බැහැන නේද. විදිමත් නැති නිසා පට පිගන්නත් බෑනේ ශවනීියත්වයක් ඇතිවන්න නෑපොතේ කවරු හොරි කිව්වයි කියලා. දැක්කයි කියලා විශවසනියත්වයක් ඇතිවෙන්නේ නෑ. හතර දෘශ්‍ය සහ අවිදිත් අවිධිමත් නම්. කියපුගෙනෙක් නැත් නම් හිමිකරුවෙක් නැත්නම් කොහොමත් විශ්වාසයක් ඇතිවෙන්නේ නැහැ පස්සන උත්තරේ ලිකිත සහ දෘ්‍ය ලිකිත නිසායම් පිළිගැනීමක් තියන්න. පුළුවන් විශ්වසනීයත්වයක් නමුත් දෘශ්‍ය නිසා අපිට එහෙම කියන්න බෑ. පිළිතුර අපි කලින් හිතපු පිළිතුරමයි පිළිතුරුවන්ක එක ලිකිත සහ විඩිමත් නිසා තමයි විශ්වසනීයත්වය අපිට ඇතිකරගන්න පුළුවන් වෙන්නේ. අපිළඟට යන්නේ අවසන් ප්‍රශ්නය ප්‍රශ්නාංක තිහ. මේ ප්‍රශ්නාංකයේදියෝඔබට රූප සටහනක් තියෙනවා දරුවනේ. මේ රූප සටහනේ තියන්නේ කොටුවක් තිෙන කොටු ඇති ලොබට පේනවා රවුම් හතරක් තියෙනවා මේ රවුන් හතරේ සෞඛ්‍ය අධ්‍යක්ෂ කියලා පලවිනි රව්ම තියෙනවා දෙවෙන් රව්ම කොරෝනා වසංගතයට වැලඳෙන් ඇත්තම් කොරෝුණා වැලදින ක්‍රම පිළිබඳව තියෙනවා. තුංගනි රව්මේ ජනතාව කියලා තියෙනවා හතරවෙන් රව්මේ නිවැස්සට වී සිටීම කියලා තියෙනවා. කොට ඒ අපි වෙනම්ව නම් කරලා තියෙනවා ABCD කියලා. ඉළඟට යටන්නර රවංහතරට පිටින් තියෙනවා COොVID-19 අවදිය කියලා. එක ඊ කියලා නම් කරලා තියෙනවා. මේක අපේ ආදේශ කරත්තොත් ඇරිස්ටෝටල් ආක්කතියට රිස්ටෝට ලාක්කටෘ තියේද අපි කිව්වමොකද ඇරිස්ටෝට ක්ටුතියේද සනිිවේදකයා. ඊළඟට පනිවිධය, ඉළඟට ග්‍රාහකයා, ශ්‍රාවකයා ඊළඟට බල පෑම අවසානයේදී. කදද සධර්භය නැත්නම් පරිසරය සනිවේදනය සිදුවන ඒට අවස්ථාව කියලා කිව්වා. එතකට මේ අවස්ථා පහතමයි මේ සිද්ධි පහතමයි මේ නම් පහතමයි මෙහිදිට අනඳ ගන්න වවෙන්න ම් රිිස්ටෝට ආක්කෘතිය පිළිබඳ අබෝධය තියෙනව නම් මේ ඉතා පැහැදිලි. එනම් ඒ කියන්නේ පළවෙනි පිළිතුරානුව ඒ කියන්නේ සංනිවේදකයා ඕන සෞඛ්‍ය අධ්‍යක්ෂකයන්නේ සනිිවේදකයා. දෙවැනි පිළිතුර සන්නනිවේදකයා ඒත් යෙන්නේ ඒ විදිට තුන්ගෙන පිළිතුර තියනෙ සන්නිවේදකයාමයි ඒ විදිහයට එසා එක දෙක තුන පිළිතුරතුනෙන්ක් වෙන්න පුළුව. හතරවෙනි පිළිතුර බැහැර කරන්න පුළුවන් ඇැයි. ඒ කියන්නේ සන්නවේදකයනවෙයි අන්න වාරයම අවස්ථාව ඇරිස්ටෝටල් ආකෘතියේයට අනුව එනිසා අපි ඒ කියන පිළිතුර දැම්ම බැහර කරනවා පස්සනි පිතුර අපිට පිතුර වෙන්න පුළුවන්න්න පලවෙනි එක අනුව බැලුවත්නම් උත්තර හතනක් අපිට තියනවා. අපි බලමු Bී කියන ක්ෂරය. ිියක්ෂරයෙන් තියෙන්නේ ඇත්තටම කොරෝනා වැල දෙන ක්‍රම අර සෞඛ්‍ය අධ්‍යක්ෂවරයක් කියන දේ. මොනවද කියන්නම එක කියන්නේ පනිවිඩය. එනම් පනිිවිඩය තියෙන්නේ B පනිිවිඩේ විදියට හඳුන්නන උත්තර තියෙන්නේ එකම එකයි හ දෙවැනි උත්තරේ. අපි බලමු ස කියනක්ෂය සීයටත ඉන්නවා ග්‍රාහකයා ග්‍රාහකයක් කියන්නේ කවුද ජනතාව දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා. ඒ ලදන ්‍රම පිළිබඳ කාටද දැනම් දෙන්න නතාවට එනම් ග්‍රහකයක් තමයි. ඩී කියන්නන්නේ බලපෑම. උකන්ද බලපෑම. ඒ වැල දෙන්න ආකාර කියපු ගමන් අන්න බලපෑමක්ෂිද්ධ වනවා අපි ගෙදරට වෙලා ඉන්නවා. නිවසට වෙලා ඉන්නවා. එනම් ඩී කියන්නේ බලපෑම. ඒ කියන්නේ මේ සියල්ල සිදුවන අවස්ථාවේ යන්න COොVID-19? ව්‍යාප්තවෙලා තියෙන අවදිය තමයි මේ වගේ දේවල්සියල්ල සිද්ධවෙෙන. එනම් අවස්ථාව නැත්නම් සිද්ධිය. එමත් නැත්නම් සිද්ධ සිදුවන පරිසරය කියලා පිහඳුන්වනවා COVID-19 අවදිය එනම් ඊ කියන්නේ ඇරිස්ටෝටල් ලාක්පු තිේට අනුව අවස්ථාව කියන එක. දැන් අපි මේ ප්‍රශ්න අංකතිහ සාකච්ඡා කළේ දරුවන අපි මේ උත්සාහ කළේ මේ දිනවල ඔබේ මනසේ තියන චකිතයක් මුදවාහරින්. ඒ ඔබ බයි ඔබ විශෂයකරණු මගැහැරිලනම් මේ දිනෙවල COොVID-19 පිළිබඳඔබ දන්න නිසා. ඒ ඇසුරෙන් අපි උත්සාහ කලා මේ නිර්මාණාත්මක ප්‍රශ්න තිය ඔබට යොමු කරන්න. මේ ප්‍රශ්න තියහම උසස් පෙල මට්ටමින් සකස් කළ ප්‍රශ්න මේ ප්‍රශ්න තිහම විෂානු බද්ධ. ප්‍රශ්න නමුත් මෙහි කරුණු විදිහයට අපි පාමිච්චි කළේ COොVID-19 එහමත් නැත් නම් කොරනාා පිළිබඳ ඔබ දැනුවත් කරන්න අපි මේක අරමුණු දෙකක් තිබුණා එකක් ඔබ කොරෝනාා සහත් COVID-19. පිළිබඳ අවදහනින් ඉන්න කියනෙ එක දෙක ඔබ විභාගයක්ත් විෂයකරුණොතුන් හමතක කරන්න එපා කියන උසස් පෙළ සම්නිිවේදනය හා මාධ්‍ය අධ්‍යහනය නව විෂේමිර්දේශය විීඩියෝපාඩම් අදර්ශ ප්‍රශ්න සාකච්ඡාකිරීම් මෙෙන්ම විශානු බද්ධ නවතම තොරතුරු එසැනින් ලබාගන්න දැන්ම මීඩියා නිිලන්ත YouTubeුටියබ චනලය semble Sub subscribeाइ කන්න இ pasu 5 আikanන ම likिक කරන්න.